හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සදමං මුනි රාජස් සුනන්තු සග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, සම්මත වශයෙන් හරි නාමික වශයෙන් හරි ඔබ සියලු දෙනාම මේ සහභාගි වෙන්නේ භාවනා වැඩසටහනකට. ඒ නිසා මේ භාවනා කියන වචනේ, මාර්ගදී වචනේ තේරුමත් හරයත් මේ භාවනා ක්‍රම පිළිබඳවත් ඔබට මූලික දැනුමක් අවශ්‍යයි. මේ භාවනා පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ බොහෝ සූත්‍රවල තියෙනවා. සති සමාධි සූත්‍රය වගේ සූත්‍රවලත් මේ භාවනාව දෙයාකාරයකින් අපිට විග්‍රහ කරන්න පුළුවන්. සමත භාවනා, විපස්සනා භාවනා, චේතෝ විමුක්තිය උපකාරවන භාවනා, ප්‍රඥා විමුක්තියට උපකාරක භාවනා. ඒ වගේම මේ අරිය භාවනා, අනරිය භාවනා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර තිබුණේ ඔයක උද්දකරාම පුත්‍රාලාරකාලාම පංචවග්ගයේ භික්ඛුන් භග්ගව මේ වගේ අයගෙන් බෝසත්තුමා ඉගෙන ගත්තේ අනර්ය භාවනාවක්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒක අරිය භාවනාවක් බවට පත් කරගත්තා. එතකොට මේ අරිය භාවනාවයි අනර්ය භාවනාවයි, සමත භාවනාවයි විපස්සනා භාවනාවයි, චේතෝ විමුක්තිය ලබන භාවනාවයි ප්‍රඥා විමුක්තිය ලබන භාවනාවයි, ඒ වගේම අරිය පර්යේෂණයකට උපකාරවන භාවනාවයි අනරිය පර්යේෂණයකට උපකාරවන භාවනාවයි පිළිබඳව දෙපැත්තක් තියෙනවා. ඒ වගේම බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙනකන් තිබුණේ සම්මතයෙන් උපනිෂද් ධර්මයේ, වේදාගමේ, ශිවාගමේ, අනිකුත් බමුණු ආගම්වල, දේවාගම්වල මේ කසින භාවනා, කසින භාවනා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ කසින භාවනා ප්‍රතික්ෂේප කළා, ගරහලා, නිග්‍රහ කරලා, අයින් කරලා අනුස්සති භාවනාවක් බුදුහාමුදුරුවෝ කියාදු. එතකොට ඔබ දැන් මේ භාවනා පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕන දෙපැත්තක් තියෙනවා. දැන් අද වෙනකොට මේ බුද්ධාගමට අදාළව ඔය බුරුමය, තායිලන්තේ, ඉන්දියාවේ වගේ පෙරදිග රටවල් වලත්, බටහිර රටවල් වලත් මිනිස්සු භාවනා කරනවා. ඒ කිසිදු භාවනාවක් පෙරදිග හෝ අපරදිග හෝ හෙළමිමේ ලංකාවේ ඔය මීතිරිගල, කඳුබොඩ, තලගල
මේ වගේ ප්‍රධාන භාවනා මධ්‍යස්ථානවල හෝ ඔය කිසිවකත් මේ බුදුහාමුදුරුව දේශනා කරපු අරිය පර්යේෂණයකට උපකාර වන්නා වූ අනුස්සති භාවනාවක් කෙරෙන්නේ නැහැ. ඒවත් භාවනා උගන්නනවා, භාවනා කරනවා. ඒ වගේම මේ බුද්ධඝෝෂ විසුද්ධි මාර්ගය ලිව්වට පස්සේ මේ කඨින භාවනා බොහොම වැදගත් කොට මතුවලා ආවා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර ඔය වායෝ කසිනය අර සිදුහත් කුඩා කුමරා වප්මගුල දවසේ ඥානයක් ලැබලා උඩ පළක් බැඳගෙන හිටියලු. ඒක ඇත්ත. ඒ අනාර්ය භාවනාවකින් ඥානයක් ලැබලා කසින භාවනාවකින් ඥානයක් ලැබලා එහෙම ඉන්න පුළුවන්. එහෙම මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒක ලෞකිකයි භෞතිකයි ඒවා මේ නිවන් මගට උපකාර වන්නේ දේවල් නොවන බව බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ කිව්වා. පුබ්බේම මේ සම්බෝධා මම බුද්ධත්වයට පත් වෙන්නට පෙර අසම්බුද්දස්ස අනබිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස ඒව. මම බුද්ධත්වයට පත් වෙන්නට පෙර මම කරපු බොහෝ දේවල් අසම්බුද්දස්ස අනබිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස ඒව කියලා. ඒ කියන්නේ මේ භව උදුරා දමන මාර්ගය හොයන්න තමයි මේවත් අනුගමනය කළේ කියලා බුදුහාමුදුරුවම කිව්වා. ඉතින් ඒක නිසා මේ පැවැත්ම පවත්වාගෙන යන්නටත් යම් යම් භාවනා ක්‍රම තියෙනවා. මේ පැවැත්ම තුළ ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා බ්‍රහ්මත්වයට පත් වෙන්නටත් මේ පැවැත්ම තුළම යම් යම් භාවනා කරලා ලෞකිකත්වය වඩා වර්ධනය කරගෙන රජසැප සිටු සැප දැන් ඔබ දන්නවා. චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා නම් මේ ධ්‍යාන ලබන්න ඕන, අභිඥා ලබන්න ඕන. චක්‍රරත්න ඇතුළු රත්න හතක් ලබා ගන්න. එයත් භාවනා කළා. භාවනා කරලා තමයි චක්‍රවර්ති රජ කෙනෙක් වුණේ, අභිඥා ලැබුවේ. ඉතින් ඒක නිසා ඒවා මේ ලෞකිකත්වය තුළ පැවැත්ම තුළ යබාගත හැකි යම් යම් අධිමානුෂික ශක්ති තත්ත්වයන්. හැබැයි මේ බුදුහාමුදුරුව හොයාගත්ත මේ භාවනා ක්‍රමය මේකට මේක අනුස්සති භාවනාවක්. අනුසය උපදින්නට එන අනුසය හිතක ඒ උපදින්නට එන මොහොතේම අස්කරන භාවනාවට කියනවා අනුස්සති භාවනාව. ඉතින් ඒක නිසා ඔබ දැන් සම්මතයෙන් රටේ තියෙන ඔය භාවනා මධ්‍යස්ථානවල තියෙන ඒ ලබා දෙන භාවනා ක්‍රම පිළිබඳවත් ඔබ තේරුම් ගන්න ඕනේ. ඒවත් යම් කිසි දෙයක් තියෙනවා. හැබැයි ඒව පැවැත්ම පවත්වාගෙන යන්නට, ධ්‍යාන ලබන්නට, බ්‍රහ්මත්වයට පත් වෙන්නට, දේවත්වයට පත් වෙන්නට, ලෞකිකත්වයේ තුල යම් යම් සුවපත් වෙන්න. මේ ධ්‍යාන ලැබූ පුද්ගලයෙකුත් අභිඥා ලැබූ පුද්ගලයෙකුත් මේ පැවැත්ම තුලින්ම ඉහාත්ම සුඛ විහරණයක් විඳිනවා. ධ්‍යාන සුවය ලබනවා, විඳිනවා. ධ්‍යාන සුවයත් සාමාන්‍ය කෙනෙකුට ලබන්න බෑ. අද ඔය සම්මතයෙන් මහන වෙලා තියෙන කඳුබඩ තලගල මීතිරිගල වගේ මේ වගේ තව භාවනා මධ්‍යස්ථාන තියෙනවා ලංකාවේ බොහොම ප්‍රසිද්ධ තැන් වගේම බොහෝ ගම්වල පොඩි පොඩි භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. ඒවැ මේ ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා මේ පැවැත්ම තුළ ලබන්න පුළුවන් අර ධ්‍යාන සැප ලබන්න තත්ත්වයකටවත් නැහැ. හැබැයි ඊට වඩා එහා ගිය දෙයක් බුදුහාමුදුරුව මේ හොයාගත්තේ, දැනගත්තේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව හොයා දැන දේශනා කරපු දේ බුද්ධත්වයට පත් වූ මොහොතේ පටන් දේශනා කරපු දේවල්. බෝසත්තුමා අර කිරිපිඩු දානය සුජාතා දේවියගේ වළඳලා පාත්‍රය උඩගම්බලා
පාකරලා අර කාස බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ නුගරුක ගාවින්ඩම් මේ ඇසතු ගාවට ඇවිල්ලා මේ වජ්‍රාසනයක් කවුද නාගරාජ මුචලින්ද රජතුමා හදල දුන්න. ඒ මුචලින්ද රජතුමා හදල දුන්න වජ්‍රාසනය මත ඉඳගෙන මේ අරිස්ථානයක් ඇතිකර ගත්ත බව සංගාරව මානවකයාට දේශනා කරපු සංගාරව සූත්‍රයේ මජ්ඣිම නිකාය තියෙන පැහැදිලිව දේශනා කරලා තියෙන. ඉතින් ඒක නිසා මේ බෝසත්තුමා මෙන්න මේ අවස්ථාවේ අරිය පර්යේෂණයක් කළා. මේ රිය පර්යේෂණයක් තමා මෙතෙක් කල් කළේ. දැන් ඔබ තේරුම් ගන්න ඕන මේ ධර්මයේ තියෙනවා අරිය සීලය, අරිය ධ්‍යාන, අරිය මාර්ගය, අරිය පිළිවෙත, අරිය පර්යේෂණ. ඒ වගේම ආගම තුල තියෙනවා මේ රිය ගමන යහපත් කරගෙන යන්න අනරිය පර්යේෂණය. අනරිය මාර්ගය. අනරිය මාර්ගය සහ අරිය මාර්ගය කියන එක තේරුම් ගන්න ඕන. අරිය ධ්‍යාන, අනරිය ධ්‍යාන. අරිය සීල, අනරිය සීල. මේ වගේ අරිය අනරිය. මේ රිය ගමන අවසන් කරන දේ අරිය. මේ රිය ගමන අවසන් කරන්නට උපකාර නොවන දේ අනරිය. මොකද්ද මේ සංසාර රිය ගමන මේක? දැන් මේක ඔබම හදාගත්ත සංසාර රිය ගමනක් තමයි මේ ඔබ ඔය ගෙවමින් ඉන්නේ. ඔය අනුගමනය කරමින් ඉන්නේ. එතකොට ඔබ කරන්නේ මේ ඇහැ කන නාසය දිවකය මන පිනවන ආස්වාදයට පත් කරවන මේ පැවැත්ම තුල තියෙන ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරත් නාම කොටසත් නිසා එමනනම් පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන පරිහරණය කරනවා. ආස්වාදයක් සතුටක් ආමිෂ සුවයක් ලබනවා. මේ ආමිෂ සුවය ආස්වාදයේ සතුට නිසා අර අනරිය පර්යේෂණයක් තමා කරන්නේ. එතකොට මේ පැවැත්ම තුලින් යම් කිසි අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් භෝග සම්පත් මේ සම්පත් අර සම්පත් ලබන්න කටයුතු කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒක අනරිය පර්යේෂණයක්. ඒ වගේම පින්කමක් කළා, පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්න කටයුතු කරනවා නම් ඒක අරිය පර්යේෂණයක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ අරිය පර්යේෂණ සූත්‍රෙත් ඒ වගේම තව බොහෝ සූත්‍ර ගණනාවකත් මේ අනරිය පර්යේෂණත් අරිය පර්යේෂණත් පිළිබඳව කරුණු දෙපැත්ත පහදලා වටහා දෙන්න පුළුවන්කම විදියට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරන්න ඕන මේ රටේ ලෝකේ මිනිස්සු මිනිස්සුන්ට මේ භාවනාවක් කරන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනායට මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් මහණ බමුණු තීර්ථකයෝ පරිබ්‍රාජිකයෝ නිගණ්ඨයෝ තව නොඑක අය හිටියා. උපනිෂද් ධර්මය අනුගමනය කළා, වේදාගම, ශිවාගම. ඒ අයත් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා හිතුවා. හැබැයි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා හිතලා කරපු සියලුම දේ අනරිය පරිදේශන නම් නැවත ඒ දුක් පැවැත්මම නිර්මාණය කරගත්ත හදාගත්තා. බුදුහාමුදුරුවොත් බෝසත් කාලේ මේ අර මහබි නික්මන අභිනික්මන කළේ වයස අවුරුදු 29දී සිදුවත් කුමාරයා අවුරුදු 35ක් වෙනකන් අවුරුදු 6ක් මේ කියන පර්යේෂණයක් කළා. පර්යේෂණය කළාට මේ කියන අරිය පර්යේෂණය පූර්ණ වුණේ නැහැ. අනුස්සති කියන භාවනාවක් තේරුම් ගන්න බැරි වුණා බෝසත් කාලේ. මේ බුද්ධත්වයට පත් වූ මොහොතේ තමයි මේ කසින භාවනා ප්‍රතික්ෂේප කළා අනුස්සති භාවනා තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කළේ. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ තමන් හොයා දැනගත්ත දේශනාව පටිච්චසමුප්පාද ධර්මය
කාට දේශනා කරන්න කියල කල්පනා කරනකොට අර උද්දගරාම පුත්‍රාලාර කාලාම වගේ භග්ගව මැරිලා ඒගොලු ධ්‍යානලාභීන් ඒගොලු ගිහිල්ලා බ්‍රහ්මත්වයට. ඒක නිසා බුදුහාමුදුරුව පංචවග්ගීය භික්ඛූන් හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා දේශනා කළේ මේ බුදුහාමුදුරුව මේ පංචවග්ගීය භික්ඛූන්ට දේශනා කළේ සිල් රකින්න සිල් සමාදන් වෙන්න නෙමේ. පින්කම් කරන්න දන් දෙන්න නෙමේ. ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න නෙමේ. ඒවා ලැබලා තිබුණා. එහෙනම් මොකද්ද දේශනා කළේ? බුදුහාමුදුරුව දේශනා කළේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. තමන්ගේ හිතේ උපදින යංකින්චි. චි කියන්නේ තමන්ගේ චේතනාත්මකව තමන්ගේ හිතේ උපදින සමුදය සියලු සමුදය සබ්බන්තං නිරෝධ ධම්මං. නිරෝධ කළ යුතුයි, නිරෝධ කළ හැකි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව හොයාගත්තේ මේ සමුදය නිරෝධය. මේ සමුදය නිරෝධ කරන්නට උපකාර වන භාවනා ක්‍රමයක් තමා බුදුහාමුදුරුව අනුස්සති හතරක් හැටියට, චතුරාරක්කා හැටියට, සතර කමටහන් හැටියට හොයාගෙන දේශනා කළේ. නැතෝ වෙන මොකවත් නෙමේ. ඉතින් ඒක නිසා අද මේ සම්මතයෙන් මේ රටේ තියෙන්නේ අර බුද්ධඝෝෂ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 915කට විතර පස්සේ අර මූලාට්ඨ කතාව පදනම් කරගෙන ලිව්ව විසුද්ධි මාර්ගයේ තියෙන කසින භාවනා. බුද්ධඝෝෂ ලිව්ව විසුද්ධි මාර්ගයේ තියෙනවා කසින 30ක්. වායෝ කසින, ආපෝ කසින, තේජෝ කසින, පඨවි කසින, වර්ණ කසින, නීල පීඨෝදාදිත ආදී වශයෙන් වර්ණ කසින. මේ කසින භාවනා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර සමාජයේ හැම තැනකම භාවනා කරන, ධ්‍යාන ලැබූ, අභිඥා ලැබූ අය උද්දකරාම පුත්‍රාලාර කාලාම් විතරක් නෙමේ, ගයා කස්සප, නදී කස්සප, ජටිල කස්සප මේ වගේ අය, අසිත තවුසා බොහෝ දෙනෙක් හිටියා නොයෙකුත් ආගම්වල ධ්‍යානලාභීන්, අභිඥාලාභීන්. මේ ධ්‍යාන ලැබුවට, අභිඥා ලැබුවට මේ මගඵල ලබන්න බෑ, ප්‍රඥා විමුක්තිය ලබන්නේ නෑ. ඉතින් ඒක නිසා චේතෝ විමුක්තිය ලබන ක්‍රමයක් රටේ ලෝකෙ තිබුණා. ඔය ධ්‍යානලාභීන්, අභිඥාලාභීන් චේතෝ විමුක්තිය ලැබලා. නමුත් බුදුහාමුදුරුව හොයාගත්තේ මේ අලුත් භාවනා ක්‍රමයකින්, අනුසති භාවනා ක්‍රමයෙන් ප්‍රඥා විමුක්තිය ලබන ක්‍රමයක්. ඉතින් ඒක නිසා ඔබට මේක හොඳට තේරුම් ගන්න ඕන. අද මේ රටේ තියෙන ඔය භාවනා මධ්‍යස්ථානවල හරි තායිලන්තේ, බුරුමේ වගේ රටවල්, පෙරදිග රටවල්වල, තවුහුඟක් රටවල්වල, ඒ වගේම බටහිර රටවල්වලත් නොයෙක් තැන්වල භාවනා මධ්‍යස්ථාන තියෙනවා. ඉන්දියාවේ තියෙනවා, තායිලන්තේ තමයි වැඩියම තියෙන, බුරුමේ තියෙනවා. ඒ සියලු භාවනා අර බුද්ධඝෝෂගේ විසුද්ධි මාර්ගයේ පදනම් කරගත්ත කසින භාවනා. කසින භාවනා කියන්නේ ලෞකික භෞතික නිමිත්තක් අරගෙන කරන භාවනාව. එතකොට කසින භාවනාව ආපෝ නිමිත්ත. ආපෝ කියන්නේ ජලය. ජල බඳුනක් අරගෙන භාවනා කරන්න පුළුවන්. ඒ වගේම මේ මැටි පිඩක්, පස් පිඩක් අරගෙන ඒක පටවි කසින. ඒ වගේම පහනක්, දැල්ලක්, ආලෝකයක් අරගෙන ඒක තේජෝ කසින. ඒ වගේම මේ නාස් පොඩුවට අරමුණු වෙන හුලම් පාර වායෝ කසින. ඒව කසින භාවනා. ඒවා තියෙන්නේ ලෞකික නිමිති, භෞතික නිමිති. ඒවෙන් අධ්‍යාත්මය පිරිසිදු කරගන්න පුළුවන් යම් සීමාවකට පමණයි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෞකික භෞතික නිමිති අරගෙන කරන භාවනාවක් නෙමේ, ඊට එහා ගිය මේ අනුසය තේරුම් අරගෙන විග්‍රහ කළා. මේ අනුසය උපදින්නට එන අවස්ථාවේ, ඒ අවස්ථාවේදී එතන එතනදිම
මේ අනුසය න අනුසේති කරන හෙමනන්නම් අනුත්පාද නිරෝධයෙන්ම අනුසය නොඋපදවා ඉන්නට උද්දරණ උත්සාහයක් කරන ක්‍රියාමාර්ගයක්. එතකොට මේ අනුස්සති භාවනාව අද වන විට ආගමක තියෙන්න බෑ. එහෙනම් ඒක ආගමක් වෙන්නේ නැහැ, ඒක දහමක් වෙනවා. නමුත් බුද්ධාගමේ තියෙන්නේ ඔය ඔබ දන්න සම්මත භාවනා මධ්‍යස්ථානවල සියලු තැන්වල විසුද්ධි මාර්ගයේ බුද්ධ ඝෝෂ පෙන්නලා දුන්න අර සමසතලිස් භාවනාවෙන් කසින භාවනා වලින් කොටසක්. නමුත් බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ ධර්මයේ පෙන්නා දුන්න සති සමාධි භාවනා සූත්‍ර ගණනාවක පෙන්වලා දුන්න, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පෙන්වලා දුන්න අනුස්සති භාවනාවක් අද රටේ ඔය සම්මත භාවනා මධ්‍යස්ථානවල කොතනකවත් භාවිතයේ නැහැ. එහෙම භාවිතයේ නැති වුණාට ඔය වචන හතර සමහරු කියනවා. දැන් ඔය බොහෝ චැනල්වල ලංකාවේ තියෙන ඔය රූපවාහිනී දැන් මේ අලුතෙන්ම පටන් ගත්ත චැනල් තියෙනවනේ බෞද්ධයා, ප්‍රඥා, දිදුල, මෙහෙම තව නොයෙක් ඒවා. ඒ භාවනා ඒ චැනල්වලත් මේ භාවනා ගැන කතා කරනවා. හැබැයි කතා කළාට වචන ටික කිව්වට ඒවා අනුස්සති භාවනා කියලා කිව්වට මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ අනුස්සති භාවනාව ප්‍රායෝගිකවත් යුගනද්දවත් නිවැරදිවත් ඒවා අනුගමනය කරන පිළිවෙතක් කියා දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා වෙලා තියෙන්නේ මේ භාවනා කියලා කරනවා, නමුත් නිවන් දකින මගඵල ලබන බුද්ධ ශක්තියට අනුගත වෙන සද්දස්ස කුල බුද්දස්ස වෙන අධ්‍යාත්මයේ ඇතුළාන්තයේ පිරිසිදු වෙන විමුක්ති ඥාන දර්ශනය ලබා ගන්නා සමුදය නිරෝධ කරන ක්‍රමයක් ඔය කියන කසින භාවනාවල ඇත්තේ නැහැ. ඒක නිසා මගපල් ලබන්න බැරි වෙලා තිබුණා. නමුත් අපි කලේ මේ බුද්ධ දේශනාවට අදාළව බුදුහාමුදුරුවෝ නිවැරදිවත් යුගනද්දවත් දේශනා කරවදාළ මේ කසින භාවනා වෙනුවට අනුස්සති භාවනා නැවත බුදුහාමුදුරුවෝ කියා දුන්න විදිහටම හඳුන්වාදී මතු කළදී පෙන්නලදී. ඉතින් ඒක නිසා ඔබ පළමුවෙන්ම තේරුම් ගන්න ඕන මේ භාවනා කියන්නේ භාවයේ තබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් සච්චිකා තබ්බංච සච්චින් කරෝති. භාවිතා කළ යුතුදේ භාවිතා කිරීමත් පහතබ්බංච පහිනම් ප්‍රහාණය කළ ඉවත් කළ අස් කළ යුතුදේ අයින් කිරීම. දැන් ඔබට හිතට එන අරමුණු ගැන තමා මේක. හිතට එන්නේ බුදු දේශනාවට අනුව අරමුණු තුනයි. ප්‍රියාරමුණු, අප්‍රියාරමුණු, එහෙම නැත්නම් සුඛාරමුණු, සැපාරමුණු, දුක්ඛාරමුණු, අදුක්කම අසුඛාරමුණු. එතකොට මේ අරමුණු වලට තමා අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. ප්‍රියාරමුණු වලට ඇලෙනවා, අප්‍රියාරමුණු වලට ගැටෙනවා, අදුක්කම අසුඛාරමුණු වලට සංසන්දනය කළා මෝහයෙන් කටයුතු කරනවා. මේ අරමුණු තුන තමා බුදුහාමුදුරුවෝ අනුස්සති හැටියට මතු කළා, විග්‍රහ කළා, පෙන්වලා දුන්නේ. මේ භාවනා ක්‍රම පිළිබඳව එතකොට ඔබ දැන් මම බොහොම කෙටියෙන් කිව්වා නම් චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය ලබන භාවනා ක්‍රම දෙකක් තියෙනවා. අරිය භාවනා, අනරිය භාවනා කියලා දෙකක් තියෙනවා. ඒ වගේම කසින භාවනා, අනුස්සති භාවනා කියලා ක්‍රම දෙකක් තියෙනවා. ඔය ක්‍රමවත් අඩු ගානේ නිවැරදිව පැහැදිලිව පිරිසිදුව දෙපැත්ත තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණු දේව කසින භාවනා, බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අනුස්සති භාවනා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර චේතෝ විමුක්තිය ලබන භාවනා, බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් උභතෝ භාග විමුක්තියම ලබන
භාවනා ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියා දුන්නා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර තිබුණේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ අනරිය සමත භාවනාවක්. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ අරිය පර්යේෂණයක් කළා සමතයට එහා කියලා සමත ඉක්මවා යන විපස්සනා භාවනාවක් බුදුහාමුදුරුව කියා දුන්නා. ඒ නිසා භාවනා ක්‍රම දෙකක් තියෙනවා. දෙකෙන් සම්මතාගම්මල තියෙන්නේ අර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණු සමත භාවනාව, එහෙම නැත්නම් කඨින භාවනාව, එහෙම නැත්නම් අනරිය භාවනාව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ තියෙන දේ ආගමක තියෙන්න බෑ. එහෙමනම් ඒක ආගමක් වෙන්නේ නැහැ, ඒක දහමක් බවට පත් වෙනවා. ඒක මේ කරුණු ටික ඔබ හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට අපි තව කාරණාවක් ඔබට බොහොම කෙටියෙන් කියනවා. මේ භාවනාව පිළිබඳ තව හුඟ දේවල් කියන්න තියෙනවා. ඒවා කියන්න ගියොත් අපිට මේ භාවනාව අනතිවත්ත නට්ටේ එන භාවනා, ඉන්ද්‍රියාණං ඒක රසට්ටේ එන භාවනා, තදූපක විරිය වහට්ටේ එන භාවනා, ආසේව නට්ටේ එන භාවනා කියලත් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කළ බෙදලා පෙන්වලා තියෙනවා. ඒ වගේම සමත භාවනා, සමත පුබ්බංගම විපස්සන භාවනා, විපස්සනා පුබ්බංගම සමත භාවනා, යුගනද්ද භාවනා, ධම්ම උද්දච්ච විග්ගහිත මානසම් භාවනා කියලා මේ භාවනා ක්‍රමවල බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේත් පဋාණ ප්‍රකරණේත් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒව ගැන මම විග්‍රහයක් කරන්න, විස්තරයක් කරන්න යන්නේ ඔබට අන්තර්ජාලයේ තියෙද්දිත් මම දේශනා කරපු ඒ සූත්‍ර ධර්ම වල අවස්ථාවල ඔය ඔක්කොම අහගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ තේරුම් ගත යුත්තේ බුදුහාමුදුරුවෝ මේ නිවන් වකින්නට, විමුක්ති ඥාන දර්ශනය ලබන්නට, අනුසයන අනුසයති කරන්නට, ප්‍රඥා විමුක්තිය ලබන්නට, සමුදය නිරෝධ කරන්නට උපකාර වන භාවනා ක්‍රමයක් සති සමාධි සූත්‍රවල මතු කළා. කුඩා රාහුල හාමුදුරුවන්ට මහා රාහුලෝවාද සූත්‍රයේ මේක දෙපැත්ත ආනපාන සති සමාධිය හැටියට පෙන්වලා දුන්නා. ඉතින් ඒක නිසා මේක ආනපාන සති සමාධි සූත්‍රෙත් තියෙනවා. ඒ වගේම ඒක වර්ගයේ තියෙන සූත්‍ර ගණනාවක මේ බුදුහාමුදුරුවෝ කිව්ව අනුසය න අනුසයති කරන භාවනා ක්‍රමය පිළිබඳව ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා, පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ දැනගන්න ඕන, රටේ ලෝකේ තිබුණට ඔය සම්මත පන්සල්වල ආගම්වල ඔය කඳුබොඩ තලගල මීතිරිගල දෙල්ගොඩ මේ වගේ හුඟක් තැන්වල තියෙනවා භාවනා මධ්‍යස්ථාන. ඒවා මේ ආගමකට අදාළ විසුද්ධි මාර්ගයේ කියපු ක්‍රමය අනුගමනය කරන ඒවා මිසක බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනුසයන අනුසයති කරන, සමුදය නිරෝධ කරන, ධම්මානුධම්ම පටිවදාවට ගැලපෙන භාවනා ක්‍රමයක් ඔය එකකවත් තිබුණ නම්, අනුගමනය කරනවා නම් අපි බොහොම අගය කරනවා, මතු කරලා පෙන්නනවා. මේක හරි. නමුත් ඒ සියලු දේ විසුද්ධි මාර්ගයේ තියෙන දේ මිසක ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු භාවනා ක්‍රමයක් ඒවැ නැහැ. ඉතින් ඒක නිසා මේ භාවනා වැඩසටහනට ආපු සම්බන්ධ වෙන ඔබ මේ භාවනා කරනවා කියන්නේ මොකටද, කොහොමද, මොනෝ කොවිදියට භාවනා කරොත්ද මගපල් ලබන්න පුළුවන් වෙන්නේ, ඔබේ ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු කරගන්න. නිවන් දකින්නවා කියන්නේ ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු කරගන්න. අර මලකඩ තට්ටු තුන අලුතෙන් මලකඩ එකතු නොවන තත්ත්වයට ඉවත් කිරීම. ඒකයි කරන්න ඕන. ඔබ සියලු දෙනා තාම සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නැත්නම් ඔබේ ඔය නොමැරෙන නාමකාය තුළ, එහෙම නැත්නම් මනෝමය කාය තුළ තියෙනවා මලකඩ තට්ටු තුනක් එක්ක අහුවෙලා. රාගමල, දේශමල, මෝහමල. ඔය මලකඩ තට්ටු තුන ඔබ ඔය ඇහැ කන නාසය දිවකය මන කියන ඒවා පිනවල කටයුතු කරනකොට පංචස්කන්ධය තණ්හාවෙන් උපාදානය කරන හැම මොහොතකම
අලුතෙන් රාග මල දේශමල මූහ මල ඔබේ මනෝමය කාය තුළ ගොඩ ගැයෙනවා රැස්වෙනවා එකතු වෙන. මේක තේරුම් අරගත්තුත් ඔබ ඒ පංචස්කන්දය පරිහරණය කළ හැකි උපාදානයෙන් තොරව එතකොට අනුස්සති වැඩුවොත් ඔබට මේ ඔබේ වනෝමය කාය අධ්‍යාත්මිකාය මළකට තට්ටුවලින් තොර තත්ත්වය විරජන් වී තමලංකයෙන් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අර කොණ්ඩං ජවප්ප බද්ධිය මහනාම අස්සජි කියන පංචවගේ භික්කූන් ජ්‍යාන්ලාබින් අභිඥ්ඥාලාබින් ඉස්සිවරු බුදුහාමුදුරුව ගිහිල්ල කිව්වට පස්සෙ තමා මේ සමුදය නිරෝධ කරන ක්‍රමය අර විරජන් වීතමලන් ධම්ම චක්කුන් උදපාරි දහම් ඇස පෑදුනේ. ඉට පස්සේ ඥානං උදපාරි පඤ්ඥා උද පාරි විද්‍යා උදපාරි අලෝකෝ උදපාත්තත්වයට පත්වනේ කියලා ධම්ම චක්කපාතන් සූත්‍රය ඉතා පැහැදිලිව දේශනා කළ. ඉතින් ඒක නිසා ඔබෙත් දහම් ඇස පාදගන්න ධම්ම චක්කුන් උදපාරි දහම් ඇස වැහිලා තියෙන්නේ ආගමේ වහලා තියෙන්නේ ආගම අන්ද මෝඩ ගුඩ භක්තියෙන් මිනිස්සුන්ගේ දහම් ඇස වහලා හරක් රැලක් මෝඩයෝ රැලක් වගේ දක්කගෙන යන ක්‍රමයක් ආගම කියලා තියෙනවා කියලා බුදුහාමුදුරුව මේ සාමඤ්ඤපල් සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේ කිව්වා. බුදුහාමුදුරුව කිව්වේ ඒක නිසා ආගම් තියෙනවා රටේ ලෝකෙ ආගම් නැති කරන්න බෑ කවදක්ක. හේතුව බහුතරයක් මිනිස්සු නිවන් දකින්නට කර්මකාරණා පිළිබඳව දැනීමක් නැති අර දුප්පඤ්ඤස්ස මිනිස්සු. ඒගොල්ලන්ට ආගම් ඕන. ඒගොල්ලන්ට පැවැත් පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම සුළු පිරිසක් පඤ්ඤත්තස් ආයන්දම් වූ කියලා මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය දේවල් කටයුතු ක්‍රියාකාරකම් කරනවා. ඉතින් ඒක ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕන. ඊළඟට අපි තව සුළු කාරණාවක් විග්‍රහ කරනවා. මේ වගේ පොතක් ඔබට ලබා දීලා ඇති. මේ පොත සංසාර ණයගෙන දිනුවලින් මිදී නිදහස් වන්නට උපකාර වන්නා වූ කරුණු හතරක්. කරුණු හතරක්ම තියෙනවා. ඉස්සෙල්ලම දැනගන්න ඕන මොකද්ද මේ සංසාර ණය ගන්නද? ඔබ මේ ණය ගන්න දෙනුව අවසන් කළොත් ඔබ මගපල් ලබලා මේ පැවැත්මේ ඔය රූපකායක් කර්ජකායක් හදන එක නවත්වනවා. ඔබ ණය ගන්න දෙනුව තියනවා නම් නැවත 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 යලි යලිත් මතු මතුවටත් ඉපදෙනවා. මොකටද? ණය ගෙවන්න. දැන් ඔබ සියලු දෙනාම මව් කුසකින් ඉපදුනේ ඉතුරු වෙලා තියෙනවා ණය කොටසක් ගෙවන්න. අතීත ණය. අර මව් කුසට ආපු පුද්ගලයා ණය ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ ණය ගෙවන්න ඉතුරු වෙලා තියෙන පුද්ගලයා මව් කුසකට ඇවිල්ලා ඉපදිනවා. ඒ මනුස්සය හැටියට ඔය තිරිසන් සත්තු හැටියට එක බිත්තරයකින් එක මව් කුසකින් අණ්ඩජු ලලාබ්ද හැටියට උපත ලබන. එහෙම නැත්නම් භූතය පෙරේතයෝ දෙවි දේවතාව රූපී අරූපී බ්‍රහ්මය හැටියට ඕපපාතික හැටියට උපදිනවා. ඒ කොහොම ඉපදුණත් උපතක් ලබනවා නම් දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරු මේ උපත් ලබන ක්‍රමය ජාති විග්‍රහයදී කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ මේ ඉපතක් ලැබලා තියෙන්නේ තව ණය ගෙවන්න ඉතුරුයි. හැබැයි මේ ණය ගෙවන ගමන් ඔබ ඔය කරන කියන කටයුතු නිසා අලුතෙන් ණය වෙනවා. අලුතෙන් ණය වෙනවා. දැන් ඉපදුනේ අතීත ණය ගෙවන්න. හැබැයි දැන් කරන දේවල් නිසා අර කායේන අසංවරතාවය, වාචාය අසංවරතාවය, මනසේ අසංවරතාවය නිසා අලුතෙන් ණය වෙනවා. එතකොට මේ ජීවිත කාලේ අවසාන වෙලා බැලුවහම අර ඉපදෙන්නේ ණය ගෙවන්න. හැබැයි
ඊට වඩානාය කොටසක් එකතු කරගෙන ආයුසරයක් මැරිලා ගිහිල්ලා ආයු උපදිනවා. මේ ණය කියන එක මේ ඔබ දන්නා මුදලින් ගෙවන ණය නෙමෙයි. ඒවා බොහොම සුදු කොටසක්. ඔබ සමහර විට රුපියල් ලක්ෂයක් දෙකක් එහෙම නැත්නම් ඊට වඩා ලොකු මුදලක් ආවත් ඒක මේ ණය කියන කොටසෙන් ඉතාම සුළු ශේෂයක්. 10 කෝටියෙන් විතර එකක්. මේ ණය කියන එක බුද්ධ දේශනාවේ ඊට වඩා විශාල වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. දැන් ඔබ ණය වුණේ අපි ගම්මුකෝ ඔබ පිළිබඳව ඔබ මව් කුසකට ඔක්කාන්ති වුණා. ඔය අම්මා තමා දස මාසයක් අර උරේ දරාගෙන මා අම්මා ඔබ පෝෂණය කළා. ඊට පස්සේ දරුවෙක් හැටියට බිහි කළා. මේ දරුවෙක් හැටියට බිහි වූ ඔබට දැන් අනික් අයට වගේ නෙමේ ඔබට තනියෙන් කෑම බීම හොයාගන්න බෑ. ඔබේ ජරාව ඔබ චූ කරනවා කරනවා මේවා ඔබට පිරිසිදු කරගන්න බෑ. ඒක නිසා ඔබට මේවා තනියෙන් කරගන්න බෑ. අම්මා හෝ වැඩිහිටියෙක් හෝ තාත්තා හෝ කවුරු හෝ කරන් තව එක්කෙනෙක් පුද්ගලයෙක් ඔබට උදව් කරන්න ඕන. එතකොට මේ අම්මට තාත්තට වැඩිහිටියන්ට මෙහෙකාරයන්ට මේ වගේ ඔබ ඔය මව්කුසට ඔක්කාන්ති වූ දවසේ ඉඳලා මව්කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා සමහර විට අවුරුදු 12ක් 15ක් විතර යනකම් 6-4 ඔබේ ගුරුවරුන්ගෙන් තේරුම් ගන්නකම් ඔබට අනුන්ගෙන් උපකාර උදව් ගන්න වුණා. ඒ උපකාර උදව් ඔක්කොම ණය. ඒවට ඔබ ණයයි. ඒ ණය කවදා හරි ගෙවන්න ඕන. ඒ ණය ගෙවන එක යුතුකමක් වගකීමක්. ඒ ණය ගෙවන්නේ නැත්නම් ඒ ණය කවදා හරි ඔබට දුක් පැවැත්මට හේතු වෙනවා, කර්මයක් හැටියට උරුම වෙනවා, කවදා හරි ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒක එක කොටසක්. ඒක නිසා ඔබට පුළුවන්කම තියෙනවා මේ ධර්ම දේශනාවන් හරියට අහුවොත් සතියකින් දෙකකින් ඒ ණය වලින් කොටසක් ගෙවලා මිදී නිදහස් වෙන. ඒක තමයි මේ අපි මේ කරුණු හතර ඔබට කියා දෙන්නේ. තව ණය වෙන ක්‍රමයක් තියෙනවා. ඔබ සියලු දෙනා ජීවත් වෙනකොට මේ ජීවත් වෙන්නේ චත්තාරෝ මහා භූතා. ඔබ ජීවත් වෙනකොට ආහාර හැටියට, ඇඳුම් පැළුම් හැටියට, ඒ වගේම සිව්පස්ය හැටියට සහ අනිකුත් දේවල් හැටියට, සංචේතන හැටියට, සම්පස් ආහාර හැටියට, විඥාන ආහාර හැටියට, කබලින්කාර ආහාර හැටියට, සියලු ආහාර හැටියට ඔබ පාවිච්චි කරන්නේ මේ සතර මහා භූත. චත්තාරෝච මහා භූතා. සතර මහා භූත ඔබට පුළුවන්කම තියෙනවා කිලුටු කරන්නත් පිරිසිදු කරන්නත්. සතර මහා භූත පිරිසිදු කළොත් ඔබ ණය මිදී නිදහස් වෙනවා. සතර මහා භූත කිලුටු කළොත් අලුතෙන් ඔබ ණය වෙනවා. මොකද මේ සතර මහා භූත ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර චතුර්ණංච උපාදාය රූපං හැටියට තමයි ඔබ උපාදානය කරගන්නේ. එතකොට මේ ඔබ ජීවත් වෙන්න අවශ්‍ය සියලු ආහාර ගන්නේ ඔය සතර මහා භූත වලින්. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන්. එතකොට ඔබ මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කිලුටු කරන වැඩ කරන මනම් මොනවද කිලුටු කරන්නේ? සතර මහා භූත කොහොමද කිලුටු කරන්නේ? දැන් ඔබ අපි හිතමු ඔබට පාඩුවක් අලාභයක් මොකක් හරි අයහපතක් සිදු වුණාම ඔබ වැඩි වෙලාවත් ශාප කළොත්, වෛර කළොත්, පොල් ගැහුවොත්, දෙස් දෙවල් තිබ්බොත්, වස්කම් කිව්වොත් අතර මහා භූතයි කිලුටු වෙන්නේ. අතර මහා භූතයි කිලුටු වෙන්නේ. ඔබ ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කළොත් අර වැඩි වෙලාවත් ඔබේ මොකක් හරි ඔබේ කෙහෙල් කන කැපුව මිනිහට හෙන ගහන්න ඕන, නායා කන්න ඕන, ඔකට නම් හොඳක් වෙන්න එපා, පාචනය හැදෙන්න ඕන ඔක් කැපු කට කියලා ඔබ ශාප කළොත් අර මුළු සතර මහා භූතම
කළු කිරණෙන් විසකරණෙන් කළු වෙනවා කිලුට වෙනවා. මේ සතර මහා භූතමන් සියලු සබ්බේ සත්තා ආහාර ටික. එතකොට ඔබ දැනගන්න ඕන මේ සතර මහා භූත කිලුට කරන විසකිරණෙන් කළු කිරණෙන් කටයුතු කරන ශාප කරන වෛර කරන ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඒකාගම රාගයෙන් මෝහයෙන් අන්තවාදී ලෙස කටයුතු කරන හැම අවස්ථාවම තඹ බොහෝ අවස්ථාවල මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ නජ්ජාමා පටිපදා ආගල්හා පටිපදා කියලා දෙකක්. මේ දෙකෙන් කටයුතු කරන අවස්ථාවෙත් ඔය සමහර අය දුතාංග රකින්න අවස්ථාවලත් මේ සතර මහා භූත කිලුට වෙනවා. සතර මහා භූත කිලුට වෙනවා. සතර මහා භූත කිලුට වුණොත් ඒත් ඔබයි කිලුට කළේ ඔබේ චේතනාන්විතව ඔබ ණය වෙනවා. ඒ වගේම සතර මහා භූත ඔබට පිරිසුදු කරන්න පුළුවන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සියලු ආකාරයෙන් වඩලා සීමාවක් නැතුව අසීමිත ලෙස මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම වීරණයෙන් ගැටියුතු කළොත් සතර මහා භූතයි පිරිසිදු වෙන්නේ. ඒක යහපත ඔබට උරුම වෙනවා නිවන් දකින්නට විමුක්ති මාර්ගයට ඒක උපකාර වෙනවා. එතකොට ඔබ ඉස්සෙල්ලම දැනගන්න ඕන මේ ණය වෙන ආකාරය. ඔබ මෞදෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ඥාතීන්ට මේ මානවමුණන්ට මේ වගේ අයට ඔබට උදව් උපකාර කළ හය හතර කියා දුන්න සියලු දෙනාට යුතුකම් වගකීම් ඉටු කළොත් ඔබ ණය වෙන්නේ. යුතුකම් වගකීම් ඉටු කිරීම පැහැර හැරියොත් කවදා හරි ඒ කර්මයක් හැටියට උරුම වෙලා පටිසන්ධිලා ඔබ දුක් පැවැත්මට බැඳිනු. එක එක සතර මහා භූත කිලුට කළොත් ඔබ ණය වෙනවා. සතර මහා භූත පිරිසිදු කරන්න පුළුවන් ඔබට. එහෙම වුණොත් ඔබ ණය මිදී නිදහස් වෙනවා. ඒ වගේම මේ බුදුහාමුදුරුවෝ තවත් කරුණු කාරණා කිහිපයක් සූත්‍ර ධර්ම ගණනාවක කියා දුන්නා. දැන් මිහිඳු හාමුදුරුවෝ අම්පාරේ රජගල රජගහනුවර ඉඳන් අනුරාධපුරයට ඇවිල්ලා දේශනා කරපු සූත්‍ර ධර්ම 15ක් මහා වංශේ අනුක්‍රමිකව පැහැදිලිව දේශනා කළා. මිහිඳු හාමුදුරුව අනුරාධපුරයට ඇවිල්ලා මේ දේශනා කරපු සූත්‍ර ධර්මවල තියෙන කරුණු කීපයක් තමයි අපි අරගෙන මේ පොත ලියලා තියෙන්නේ. මේ පොතේ තියෙන්නේ මේ සංසාර ණය ගන්දුනෙම් මිදී නිදහස් වෙන්නට මිනිසෙක් හැටියට ඔබට කළ හැකි කරුණු. පළවෙනි එක තමයි කමා කර ගැනීම. ආගමක මේක කියා දෙන්නේ නැහැ. ආගමක මේ කමා කර ගැනීමක් නැහැ. හැබැයි ඔය අර කතෝලික ක්‍රිස්තියානි ආගමවල තියෙන පව් සමා කර ගැනීම. ඒක නෙමෙයි මේ බුද්ධ දේශනාවේ තියෙන කමා කර ගැනීම ඊට වඩා පැහැදිලිව වෙනස් දෙයක්. දැන් ඔබ ගාථාවක් අහලා තියෙනවා. කායේන වාචා චිත්තේන පමාදේන මායකතං අච්චයන් කම්මේ වන්තේ පමාදේන මායකතං අච්චයන් කම්මේ ධම්ම සංඝ. ඔය කමා කර ගැනීම. ඉතින් ඒක නිසා ඔබ මේ දැන හෝ නොදැන හෝ හිතින් කයෙන් වචනෙන් මේ මොහොත දක්වා සංසාර ගමනේ ඔබ අතින් සිදු වෙලා තියෙන යම් යම් වරදවල් අඩුපාඩු වැඩ අසාධාරණ තියෙනවා. ඒවට ඔබ කමා කරගත්තේ නැත්නම් කවදා හරි ඔබට වැය කරන්න ගෙවන්න කර්මය උරුම වෙනවා. දුක් පැවැත්ම පාත්‍රගෙන යන වෙනවා. මේ ගමන තව විදිහට ගෙනියන්න වෙනවා. දැන් බැරි වෙලාවත් ඔබ කමා කරගත්තොත් ඒවැයෙන් බොහෝ ණය කොටසක් ඔබ සතියක් දෙකක් තුල දින ගණනක් තුල ඒ ණය කොටසෙන් ඔබ මිදෙනවා නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා කමා කර ගැනීම පළවෙනි අවශ්‍යතාවය වැදගත්ම දේ. දෙවෙනි එක ඔබ අර ද්වේෂයෙන් මෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් මේ සතර මහා භූත කිලුට කළා තියෙනවනම් ඒ වගේම පුද්ගලයන්ට හෝ ද්‍රව්‍ය වස්තු වලට තැන් වලට අවස්ථා වලට වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කළා තියෙනවනම් පලි ගහලා තියෙනවනම් පොල් ගහලා තියෙනවනම් ඔය දේවාල වලට ගිහිල්ලා පූජා වට්ටි තියලා පොල් ගහලා ශාප කළා වස්කවි කියලා තියෙනවනම් ඔබට ඒවැ කල්ප කාලයක් ගෙවන්න සිද්ධ වෙනවා.
ඒ සියල්ලෙන් ඔබට කමාකරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේකත් හොඳට තේරුම් ගන්න ඕන. කමාකර ගැනීම, ඒ වගේම පරමෛත්‍රයේ පැතිරවීම, ඒ වගේම කැපකොට පින් අනුමෝදන් කිරීම, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම, මේක තමයි කරුණු හතර. මේවා ආගමක නෑ. ආගමක තියෙන්න බෑ මේවා. මේවා තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ ධර්මය. මිදු හාමුදුරුවෝ අනුරාධපුරයට ගිහිල්ලා දේශනා කරපු චූලාත්තිපදෝම සූත්‍රය තමයි ගියදාට පහුවදා දේශනා කරලා තියෙන්නේ. මහාවංශයේ තියෙනවා ක්‍රමානුකූල සූත්‍ර 15ම නම් කළා මේ දවස්වලට. ඒ සූත්‍ර ධර්මවල ඔය ආශිවිසෝපම සූත්‍රයට එනකම් මේ ඔක්කොම කරුණු කාරණා තියෙනවා. ඉතින් ඒක නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන. මේ කමාකර ගැනීම පළවෙනි කාරණේ, පරම මෛත්‍රිය පැතිරවීම දෙවෙනි කාරණේ, ආර මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය තුන්වෙනි කාරණේ, කැපකොට පින් අනුමෝදන් කිරීම හතරවෙනි කාරණේ, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම. අද වෙනකොට බුද්ධාගමේ වචනේ ගාථාව කිව්වට ඔය දැන් ඔය ඉස්කෝලවලදී දහම් පාසල්වලදී ඔබට ඔය ගාථාව උගන්වනවා. කායන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්චයන් කම්ම මේ බන්තේ, කායන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්චයන් කම්ම මේ ධම්ම, කායන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්චයන් කම්ම මේ සංඝ, සුපටිපන්නානුත්තර මේ කියනවා. කිව්වට ඒවා නිකන් ගිරාචරියාවෙන් කියනවා මිසක් හරයක් අර්ථයක් කමාකර ගැනීමක් ඒකේ නෑ. ඉතින් ඒක නිසා හරියටම තේරුම් ගන්න ඕන තමන් දැන හෝ නොදැන හෝ හිතින් කයෙන් වචනයෙන් මේ මොහොතට පෙර අතීතය තුළ තමාතින් යම් වරදපාපයක් අවඩක් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධත්නත්‍රයේට ඒ සියලු වර්ධට පාපයට මම කමාකර ගනිමි, කමාකර ගනිමි, කමාකර ගනිමි, මට කමාව ලැබේවා, කමාව ලැබේවා කියලා කමාකර ගන්න. ඒක පළවෙනි කාරණයේ පළවෙනි අවශ්‍යතාවය. එහෙම කමාකර ගත්තොත් අවංකව ඔබ අතින් සිදු බොහෝ වැරදි වලින් ඔබේ හිත මුදවා නිදහස් කරගන්න පුළුවන්. ඒ ණය ගන්න දිනුවෙන් කොටසක් ඉවත් වෙනවා, කොටසක් මිදී නිදහස් වෙනවා. දෙවෙනි එක තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන පරම මෛත්‍රිය පැතිරවීම. අද බුද්ධාගමේ තියෙන්නේ මේ පරම මෛත්‍රියක් හෝ ආර මෛත්‍රියක් නෙමෙයි. දැන් බුද්ධාගමේ ඔබට උගන්වන දහම් පාසල්වල ඔය චැනල් වල රූපවාහිනී වලත් කියනවා, මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, මාමෙන්ම මගේ මිතුරෝද, මාමෙන්ම මගේ සතුරෝද නිදුක්ෙත්වා, නිරෝගීත්වා, සුවපත් වෙම්මා, මාමෙන්ම මගේ ගමේ අයද, පිටගම අයද, මගේ රටේ අයද. මේක විෂම මෙත. මේක සම මෙතක් නෑ, මේක විෂම මෙතක්. ආගමට හදාගත්ත වචන ටික සම මෙතක් නෑ එතන. ඒක නිසා සමමෙත පතුරවන්න ඕන. සියලු සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නු. සියලු සත්වයන් කෙරෙහි සමමෙත පතුරවලා අර මගේ මිතුරෝද කියපු ගමන් ඇලෙනවා, මගේ සතුරෝද කියපු ගමන් ගැටෙනවා, විසම තත්ත්වයට පත් වෙනවා. ඒකාගමේ ඒකාගම ධර්මයේ එහෙම නැහැ. සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නු. කිසි කෙනෙකුට අඩුවක් නැහැ, වෙනසක් නැහැ, විෂමතාවයක් නැහැ. මමද සියලු ලෝක සියලු සත්වෝ සෝතාපන්න ඵලයෙන් දුක් වෙත්වා, මමද සියලු ලෝක සියලු සත්වෝ සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා, මමද සියලු ලෝක සියලු සත්වෝ අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා, මමද සියලු ලෝක සියලු සත්වෝ අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා, නිවන් සුවෙන් සුවපත් වෙත්වා කියන එක අර විෂම පිටක් නැහැ, කාටවත් අඩුවක් නැහැ, වැඩියක් නැහැ, වෙනසක් නැහැ, දෙයක් නැහැ. ඒක සමමෙත අප්‍රමාණ චේතෝ විමුක්තිය. ආගමක නැහැ මේ සමමෙත. ඒක තියෙන්නේ විෂම මෙත. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ආගමේ කමාකර ගැනීමක් නැහැ. වාක්‍ය කිව්වට, ගාථාව කිව්වට හරයක් අර්ථයක් නැතුව ආගමේ අර විෂම මෙතේ පරමෛත්‍යයක් නැහැ. ඒක විෂම මෙතක්. ඒ වගේම කැපකොට පින් අනුමෝදන් කිරීමක් ආගමක නැහැ.
පින්කමක් කළහම ඒ පිනෙන් තමන් යමක් ඉල්ලනවා බලාපොරොත්තු වෙනවා. නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් මටත් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ලැබේවා කියලා මේ පින්කම කළ මොහොතෙන් පස්සේ තමන්ට මේ පංචස්කන්ධය උපාදානය කරගන්න කරන ක්‍රියාකාරකමක් ආගමේ තියෙන. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැළපෙන දෙයක් නෙමෙයි. පින්කමක් කරන්න ඕන, පින් දෙන්න ඕන, පවරන්න ඕන. අපි මේ ණයෙන් මිදෙන්න පින් බලාපොරොත්තු වන අපේ ඥාතීන් ඉන්නවා බොහෝ දෙනෙක් අසරණව අනාථව. පින් බලාපොරොත්තු වන පින්කම් කරන්න බැරි භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාව රූපී අරූපී බ්‍රහ්මයෝ මෙහෙම බොහෝ කොටසක් ඉන්නවා. ඒ අය පින් ගන්න රැස් වෙලා ඉන්නවා. නොයිවසිල්ලෙන් පින් ගන්න බලාපොරොත්තු. දැන් බුදුහාමුදුරුවෝ අර බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවට ගිහිල්ලා දානයක් අරගත්තාම ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒතෙන්දී පින් දුන්නේ නැහැ. ඒක හිතාමතා කරපු දෙයක්. ඊට පස්සේ බිම්බිසාර රජුරුවෝ ඇහිල්ලා කිව්වා බුදුහාමුදුරුවනේ, ඒ දානයෙන් පස්සේ මගේ ගෙදර නොතිබූ කරදර ඥාතීන් භූතයන් නොඑක ඇහිල්ලා මට හොල්මන් කරනවා කරදර කර. බුදුහාමුදුරුවෝ ඒ ගමන කිව්වා බිම්බිසාර රජුරුවන්ට තව දානයක් ලැහැත්ති කරන්ඩ ඒ සියලු දෙනාට කැපකොට පින් දෙන්න කියලා තිරෝගුඩ්ඩ සූත්‍රයේ මේක තියෙනවා. උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉටෝදීන්නම් පේතානං උපකප්පටි යථාවාදී වහාපූරා පරිපූරෙන්තු සාගරං ඒව මේව ඉටෝදින්නම් මේ ගාථාවලින් පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා මේ කැපකොට පින් අනුමෝදන් කරන්න ඕන තමන්ගේ විශේෂයෙන්ම ඥාතීන්ට. තමන්ට මේ සංසාර ගමනේ උදව් කරපු උපකාර කරපු මව් දෙමව්පියන්ට වැඩිහිටියන්ට යම් හේතුවක් නිසා තමන්ගේ අම්මල තාත්තල සීයල ආච්චිල සහෝදර සහෝදරයෝ ස්වාම පුරුෂයෝ භාර්යාව දරුව මුණුගුරෝ කවුරු හරි යම් පාපයක් අකුසලයක් අවඩක් අසාධාරණයක් කිරීම නිසා අර ඒකේ පල විපාක හැටියට එක්ක භූතයෙක් වෙලා එක්ක පෙරේතෙක් වෙලා එක්ක මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වෙලා එක්ක රූපී අරූපී බ්‍රහ්මයෙක් වෙලා ඒ වගේ ඉන්නවනම් එහෙම නැත්නම් පින් කරන් කමක් කරගන්න බැරි තැනක ඉපදිලා ඉන්නවනම් ඒ සියලු දෙනාට අපි කැපකොට පින් අනුමෝදන් කරන්න ඕනේ, පින් දෙන්න ඕනේ. ඒකයි පින්කමක් කරන්නේ. අද බුද්ධාගමේ පින්කමක් කරන්නේ අර නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් තමන්ටම භෝග සම්පත් රූප සම්පත් අරගෙන දෙව් මිනිස්ත අප කෙළවර මතු බුදුවන බුදුන් දකින්නට. ඒ ආගම, ඒ ආගම මේ ධර්මය. ඒක නිසා මේ ආගමයි ධර්මයයි හොඳට වෙන් කරලා තේරුම් ගන්න ඕන. ආගමේ වුව නෑ ඔ කියන්නෙත් නෑ, දන්නෙත් නෑ, කරන්නෙත් නෑ, ඕ ගැන විශ්වාසයකුත් නෑ ආගම මේ පැවැත්මට. නමුත් මේ ධර්මය මේ දුක් පැවැත්මෙන් මේ ණයගන දෙනුවෙන් මිදී නිදහස් වෙන. ඒ නිසා ඔබ මෙතෙක් මේ මොහොතෙන් පස්සේ ඔබ යම් කිසි අවස්ථාවක කොතැනකදී හෝ පින්කම කළා නම් බෙලාම් සූත්‍රයේ කියනවා මේ කිසි වියදමක් දරන්න ඕනේ නෑ. පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන්න. පරමත්‍ය පැතුරුවා නම් ඒ වගේම අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්ම අනුස්සති අතර වැඩුවා නම් ඒක කරන්න බැරි තරමක බලවත් පින්කමක් කුසලයක් බවට පත් කරගන්න. ඉතින් ඒක නිසා ඔබේ තුන් සිත පහදාගෙන ඔබට පුළුවන්කම තියෙනවා පින්කමක් කරලා දානයක් දෙන්නම ඕන. දානයක් දීලත් පින්කමක් කරන්න පුළුවන්. තව නොයෙකුත් ආකාරයට පින්කම් කරන්න පුළුවන්. ඒ පින්කමක් කළේ යහපත් වැඩක් කළා තුන් සිත පහදාගෙන ඒ ඥාතීන්ට ඔබේ අසරණ වූ අනාථ වූ පින් බලාපොරොත්තු වන සියලු පරලත් උපජීවීන්ට සමසේ පොදුවේ සබ්බේ භූතා සබ්බේ දේවා සබ්බේ සත්තා සබ්බේ ඥාති භවන්තු සුඛිතත්තා කියලා කැපකොට පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන. පින් එහෙම එකක් ආගමේ නැහැ. ආගමේ තියෙන්නේ ඔය ඔබගේ ගෙවල් වල දානයක් දෙන්න ඇති. දානෙ දුන්නාම අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගෙන තියෙනවා, බොහොම හොඳ දානයක් දුන්නා,
එන්දා මේ පින්වතුන්ටත් නන්දා මල්ලිකා සුනන්දා සුමනාමෙන් භෝග සම්පත් රූප සම්පත් ලැබ දෙව්මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින උපකාරමය වගේ අර පින් බලාපොරොත්තුවෙන් ඉන්න ඥාතීන්ට රැස්කකා පොරක කනුවිවසිල්ලෙන් ශේෂයක්වත් පිනත් නෑ. දුන්නේ නෑ. අනුමෝදන් කළේ නෑ. පින් පැවරුවේ නෑ. යුතුකම ඥාති ධර්මය ඉටු කළේ නෑ. ණය වෙනවා. අලුතෙන් ණය වෙනවා. ණය වෙනවා විතරක් නෙමේ අර පින් බලාපොරොත්තු වෙන්න ආපු අර භූතය පෙරේතෝ වගේ ඥාතීන් උරණ වෙලා අර දානි දුන්න දවසේ ඉඳලා ඔබට නැති කරදර අර තිරෝගුඩ සූත්‍රයේ කිව්වාගේ නැති කරදර ඔබට උරුම වෙනවා. අද මේ ආගමේ තියෙන ක්‍රමය. අපි මේවා පෙන්වලා දෙන්නේ කියා දෙන්නේ මේ ආගමේ තියෙන වැරද්ද නිවැරදි කරගෙන මේ බුදුහාමුදුරුව දේශනා කරපු ක්‍රමය නිවැරදි මාර්ගය අනුගමනය කරන්න ඒ අයටත් ඇහැ පාද ගන්න. බලං කඩ තුරා හැරුඩ ඇසේ කියන තත්ත්වය තේරුම් අරගන්න. කඩුතුරාව තම ආගම. ආගම කියන කඩුතුරාවෙන් බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය කියන දේ පරම සත්‍ය වැහිලා තියෙනවා. වහගෙන තියෙනවා. ආගම කියන එක පැවැත්මට. ඉතින් ඒක නිසා ආගමේ කිසිම තැනක කිසිම ආගමික තැනක පන්සලක දානයක් හෝ පින්කමක් හෝ කළ පින් දෙන්නේ නැහැ, පවරන්නේ නැහැ, අනුමෝදන් කරන්නේ නැහැ. පිනෙන් තමන්ම ඉල්ලනවා, යදිනවා, යාඥා කරනවා, ආයාචනා කරනවා. සියලු ආගම්වල බුද්ධාගමේ විතර වෙන ප්‍රාර්ථනා කරනවා කියන්නේ යාඥා කරනවා කියන්නේ තමන්ටමයි ඉල්ලන්නේ. එතකොට මේ පංචස්කන්ධය තමයි ඔය ඉල්ලන්නේ උපාදානය කරගන්න. ඒ අනුව යම් යම් කාම ලෝකවල සුගති ලෝකවල ඉපදෙන්න පුළුවන්. නිවන එහෙම පිටින්ම වැහෙනවා. ඒක නිසා ආගම කියන්නේ නිවන වහන දෙයක්. බුදුහාමුදුරන්ගේ දහම කියන්නේ නිවන විවෘත කරන දෙයක්. හොඳට කල්පනා කරලා බලන්න. මේවා මේ නිකං කියනවට නෙමෙයි හොඳට මෙහි කරලා කල්පනා කරන්න. ඔබ දැන් උපන් දවසේ ඉඳලා බොහෝ වයසට ඇවිල්ලා තියෙනවා. මෙතෙක් කල් කලේ ඔබටම ඔබේම යහපතට ඔබේම වාසියට ලාභයට ඉල්ලන එක නෙමෙයිද? ප්‍රාර්ථනා කර එක නෙමෙයිද? යදි එක නෙමෙයිද? තණ්හාවෙන් උපාදානය කරගත්ත එක නෙමෙයිද? ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ අශේෂ විරාගෝ නිරුද්ධෝ කියන එක දැනගෙන නෙමෙයි කලේ. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ අපි පින්කම් කරන්න ඕනේ. පින්කම් කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ. නන්දා සුමනා සූත්‍රවල පැහැදිලිව කියලා තියෙනවා නන්දාමනි පින්කම් කළ යුතුමය කියලා. ඊට පස්සේ කියලා තියෙනවා පින්කමක් කර මොහොතේම පින් දීලා පවරලා පුණ්‍ය පාප පහිනස කරන්න කියලා. පැහැදිලිව පින්කමක් කරලා වේලාමා සූත්‍රයේ තියෙනවා සතයක්වත් වියදම් නොකර පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම නිගලා අනිත්‍යානුපස්සී විහෙරති කළා නිබ්බිදාය විරාගා නිරෝධ පරිනිස්සග්ග කරන ක්‍රමය. මෙච්චර බුද්ධ දේශනාවේ තියෙන දේ ආගමේ නැහැ. ඔය සූත්‍ර කියනවා. හැබැයි කියලා වෙන වැරදි අත්‍යයක් අර බුද්ධ ഘോഷ පරිවර්තනය කරපු වැරදි අත්‍යයක් දෙසා බානවා. නිවන් මඟ වහනවා. ඉතින් ඒක නිසා අපි මේවා සියලු දෙනාට කියන්නේ ඔය මහාන වෙච්ච සියලු හාමුදුරුවන්ට කියන්නේ මේ කාරුණිකව මේවා හොයලා බලන්න මේක ඇත්ත මොකද්ද? ඔබ දැන් මේ කරන දේ හරිද වැරදිද කියන එක. අර පරිවර්තනවල ත්‍රිපිටකේ පරිවර්තනය කළා මේ සියලු දේ විකෘති ලෙස වැරදි විදිහට බුද්ධ ഘോഷගේ ගල විසුද්ධි මාර්ගයට ගලපෙන විදිහට පරිවර්තනය කළා නිවන වහගෙන තියෙනවා. ඒක නිසා ආගමක නිවනක් නැහැ. දහමේ නිවන තියෙනවා. දහමේ පැවැත්මට නෙමෙයි නැවැත්මට දුක් පැවැත්ම නවත්තන්න ආගම දුක් පැවැත්ම පවත්වාගෙන යන. මේ දෙක හොඳට තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේ කමා කර ගැනීම පළවෙනි කාරණේ මේ පොතේ තියෙන පරම ආර්ය අප්‍රමාණ චේතෝ විමුක්තිය පැතිරීම දෙවෙනි කාරණේ කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා පින් දිලා පිනෙන් මිදී නිදහස් වීම මුදා නිදහස් කිරීම ධම්මානුධම්ම පටිපදාවේ හැතිරීම හතරවෙනි කාරණේ අනුසති වැඩීම. මේ හතර තේරුම් ගත්තා නම් මේ අනුව ඔබ කටයුතු කළා නම් ඔබට
මේ ණයගන්න දෙනුවෙන් කොටසක් අදහදම ගෙවලා ඉවර කරන්න පුළුවන්. ඔබ මේ කමා කරගන්නා හැම මොහොතකම පරමෛත්‍ය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන හැම මොහොතකම කැපකොට පින් අනුමෝදන් කරන හැම මොහොතකම ඔබ මේ සංසාරේ ගෙවන්න තියෙන ණයගන්න දෙනුවෙන් කොටසක් මුදවා නිදහස් කරනවා, මිදී නිදහස් වෙනවා, අලුතෙන් ණය වෙන එකත් නවත්වනවා. ඒක නිසා බලන්න කොච්චර යහපතද කියලා මේවා ආගම්වල නෑ. ආගමේ මේක කියා දෙන්නෙත් නෑ, දන්නෙත් නෑ. මේ වෙන වෙන ඔය උදේට ගාථා කියලා බුදුන් මල්දලා මල් පහන් පූජා කළා, දන් දීලා පින්කම් කළා, සිල්පද ටික කියලා සිල් සමාදන් වෙලා පිරිත් අහලා පිරිත් කියලා හැම නිවන් දකින්න බෑ. ඒවා ආගමේ බාහිර වැඩක්. එවන් නිවන් දකින්න පුළුවන් නම් ඔය පිරිත් කියන හැටියට, ඔය පිරිත් තහන හැටියට, ඔය සිල් සමාදන් වෙන හැටියට ඔය දේශපාලකයන් සිල් සමාදන් වෙනවා. ඈ දේශපාලකයන් සිල් සමාදන් වෙනවා, ආම්ද්‍රොත් සිල් සමාදන් වෙනම කරනවා අනික් පැයවත්. හැබැයි ඔය කියන සංවරයක් නැහැ. ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාතිමුඛ සංවරය, ආයතික සංවරය, චේතනා සීලය, ප්‍රාණ සීලය, අවිතික්කම සීලය, සංවර සීලය නැහැ. ඒව නැතුව සීල් සමාදන් වුණාට වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන විදිහට මේ ණයගන දිනුවෙන් මිදී නිදහස් වෙන කරුණු හතර ඔබ හොඳට දැනගෙන තේරුම් අරගෙන මේ මග අනුගමනය කරන්න ඕනේ. ඒක නිසා මේ භාවනා වැඩසටහනට ආවේ එකේ සහභාගී වුණ එකේ සම්බන්ධ වුණ එකේ ලොකුම දේ තමා මේ ණයගන දිනුවෙන් මිදී නිදහස් වෙන්නට නම් අපි කළ යුතු මේ කරුණු හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් තේරුම් අරගෙන මේක වර්තමාන මොහොතේ නිවැරදිව කරන්න ඕනේ. ඒක නිසා මේක හොඳට බලන්න කරලා කොච්චරනම් ඔබට හිතට සහනයක්, සැනසීමක්, විමුක්තියක්, නිවීමක්, මිදීමක් ඇති වෙනවද කියලා අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. මේක හරියට කළොත් ඔය වැන්දට, පිදුවට, යද්දට, පැතුවට, මල් පූජ කළාට, සිල් සමාදන් වුණාට, පිරිත් ඇහුවට, පිරිත් කිව්වට මොව වෙන්නේ නැහැ. ඒවත් ඕනම් කරන්ද, ඒවා කරන ගමන් මේකත් කරලන්න කරන්න. හැබැයි ඒව විතරක් කළා මේක නොකර නිවන් දකින්න නම් පුළුවන් කමක් නැහැ කියලා මම කියනවා. හොඳයි, එහෙනම් දැන් අපි මේ කරුණු කාරණා දැන් භාවනාව පිළිබඳව මූලික කරුණු කාරණා ඔබට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම මේ ණයගන දෙනුවෙන් මිදී නිදහස් වෙන කරුණු හතරත් දැන් විග්‍රහ කළා. පුළුවන් තරම් සරලව කෙටියෙන් තමා තවුඟාවක් මේක විග්‍රහ කරන්න පුළුවන්. ක්‍රමානුකූල අපි ගිරිමානන්ද සූත්‍රය එහෙම කියනකොට තවදුරටත් මේකෙන් උපාදානය මිදී නිදහස් වෙන්නට කළ යුතු ආකාරය කියා දෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තවත් ප්‍රායෝගික කරුණු එකක් දෙකක් මේ අවස්ථාවෙම ඔබේ යථා භූත ඥාන දර්ශනය සඳහා, ඔබේ යහපත සඳහා අපි කියන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දිම දැන් ඔබ මේ ධර්මායතනයට ඇවිල්ලා අපි උදේ බුද්ධ පූජාව පූජා කරනවා. ඊට පස්සේ මේ ධර්ම දේශනාව තියෙනවා. ධර්ම දේශනාව අවසානයේ අපි පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන්. පහළ දාන ශාලාවේ දානය දුන්නාම පින් දෙනවා, පින් පවරනවා. මේ දවස් හත තුළ ඔබ සමහර විටක දවසකට දැන් ධර්ම දේශනා තුන හතරක් තියෙනවා, දානෙ දෙතුන් වරක් දෙනවා. ඒ අනුව දවසකටත් හත් අට සරක් පින් අනුමෝදන් කරනවා, පින් දෙනවා, පින් පවරනවා. කාටද? ඔබේ ඥාතීන්ට, පින් බලාපොරොත්තු වන භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට, රූපී අරූපී බ්‍රහ්මයන්ට, මේ වගේ පරදත්තූප ජීවීන්ට, පරදත්තූප ජීවීන්
පින් බලාපොරොත්තු වන තමන්ගේ ඥාතීන්ට. ඒ වගේම පින් බලාපොරොත්තු වන වෙනත් ඥාතීන්ට. ඉදම් මේ ඥාති ඉදම් බොහෝ ඥාති. එතකොට මේ වගේ අයට පින් දෙන පින් පවරණ පින් අනුමෝදන් කරනකොට අපි ගාථාවල් කියනවා. ඒ වගේම අපි පින් දෙනවා. මේ පින් බලාපොරොත්තු වන ඥාතීන්ට භූතයන්ට පෙරේතයන්ට කියන අයට පරලත්තූප ජීවීන්ට පින් දෙනකොට ඔබ බැරි වෙලාවත් ඔබේ අත අංජලී කරන. මෙහෙම ඇඟිලි 10 දික් කරලා පින් දුන්නොත් පින් ගන්න බෑ, පින් දෙන්න බෑ. හොඳට මතක තියාගන්න ඕන. ඔබ ඔය ආකාසට්ටා ජුමුම්මට්ටා කියන පස්සේ ගාථාව හෝ ඉඩම් මේ ඥාති එත්තාවතා චම්මෙහි තව නොයෙකුත් ගාථාවන් තියෙනවා. පින් දෙන, පින් පවරන, පින් අනුමෝදන් කරන සම්මතයෙන් ආගමේ හදාගත්ත දේවලුත් තියෙනවා. පසුකාලීනව ආකාසට්ටාජ බුම්මට්ටා වගේ බුදුහාමුදුරුව තිරෝකුණ්ඩ සූත්‍රය අනික් සූත්‍රවල දේශනා කරපු පින් අනුමෝදන් කරන ගාථාවලුත් තියෙනවා. මේ ගාථාවන් කියනකොට ඔබ බැරි වෙලාවත් ඔබේ අත මෙන්න මේ විදිහට වැඳලා පින් දුන්නොත් පින් ගන්න බෑ ඒගොල්ලන්ට. ඇයි? හේතුව ඔබ ඕලාරික සත්වයෙක්. ඔබට තියෙන ඕලාරික කයක්. අර පින් බලාපොරොත්තු වන භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට, පරදත්තූප ජීවීන්ට ඥාතීන් සමහර කොටසකට ඕලාරික කයක් නෙමේ තියෙන්නේ, සියුම් කයක්. බොහොම සියුම් කයක්. එතකොට ඔබ ඕලාරික කයක් ඇති ඔබ මෙන්න මේ විදිහට වැඳලා පින් දෙනවා නම්, පින් පවරනවා නම් ඔය ගාථාවල් කියලා ඔබේ මේ ඇඟිලි 10 තුඩවල් වලින් ගෑස් ලාම්පු 10ක් වගේ කිරණ ශක්තියක් පිට වෙනවා. මේ කිරණ ශක්තිය හරියට ගෑස් ලාම්පු 10කින් මගේ යනවා. එතකොට ඒ ගෑස් ලාම්පු 10 කිරණ ශක්තිය කොච්චරද බලවත් වුණොත්, මොකද ඔබ ඕලාරික සත්වයෙක්, ඕලාරික පුද්ගලයෙක්. ඒ ඕලාරික ශරීරයකින් පිට වෙන කිරණ ශක්තිය අර ඕලාරික නොවන සියුම් ශරීරයක් ඇති භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට රූපී සත්වයන්ට, පරදත්තූප ජීවීන්ට දරන්න බෑ. ඒ නිසා ඔබ මේ පින්කමක් කරලා පින් දෙනකොට, පින් පවරනකොට, ඔය මොනයම් ගාථාවක් හෝ කියනකොට කොයිම වෙලාවකවත් මේ විදිහට වැඳගෙන පින් දෙන්න එපා, පින් අනුමෝදන් කරන්න බෑ. ඔබේ අත තිබිය යුත්තේ මෙන්න මෙහෙම. කොහොමද? මෙහෙම. එතකොට අර කිරණ ශක්තිය ඕලාරික වශයෙන් ඔබේ ඇඟිලි තුනෙන් අර ගොල්ලන්ට යන්නේ. ඒ අනුව ඔබ මනසින් පින් අනුමෝදන් කරනවා, දෙනවා, පවරනවා. ඒ පින් ඒ අයට ලැබෙනවා. ඒ පින් අනුමෝදන් කරනවා නම් ඒක මනසින් දන්වන දෙයක්. ඒකයි අනුමෝදනා. මනසින් දන්වන්නේ. මේ ගාථාවක් කියලා ගාථාවේ හරියට තේරුම හරිය දැනගෙන මේ ගාථාවේ කියන කතාවේ කතාන්දරේ හොඳට තේරුම් අරගෙන මේ පිනෙන් ඒ අයටත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් සැලසේවා කියන චේතනාව ඇතුව පින් දෙන්න ඕන. මෙහෙම වැඳගෙන ඒ වගේ කිසිම කෙනෙකුට පින් ගන්න බෑ, පින් දෙන්නත් බැරි බව ඔබ තේරුම් ගත යුතුයි. දැන් ඔබට ඕවා පන්සල් වලින් ආගමේ කවුරුවක්වත් කියා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ, කියා දෙන්නෙත් නැහැ. ඇයි හේතුව කියලා කියන්නත් ඒගොල්ලන්ට බෑ. දෙවෙනි කාරණේකුත් තියෙනවා. දැන් ඔබ මිනිසෙක් හැටියට ඔබේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ කරජකයක්, රූපකායක් තියෙනවා වගේම මනෝමය කායකුත්, නාමකායකුත් තියෙනවා. නාමකාය, මනෝමය කාය, කර්මජකාය කියන්නේ ඒ තුනෙන්, වචන තුනෙන්ම සකස් කළේ නොමැරෙන නාම ගොත්තන් නජීරති. නාමකාය මැරෙන්නේ නැහැ. කීයටවත් මැරෙන්නේ නැහැ. රූපකාය තමා මැරෙන්නේ. එතකොට මේ
නාමකාය ආශ්‍රයෙන් දැන් ඔබේ නාමකායයි අපි හිටමුකො ඔය ඔතන ඉඳගෙන ඉන්න බල්ලෙකුගේ එහෙමනම් කුරා කුඹියෙකුගේ එහෙමනම් අර ඉන්න භූතයන්ගේ පෙරේතයන්ගේ දෙවි දේවතාවුන්ගේ කාගේ තියෙන්නේ නාමකාය නාමකාය රූපකාය තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ නාමකාය වටේට තියෙනවා කිරණ වලල්ල රශ්මි වලල්ල. එතකොට මිනිස්සෙකුගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව ආශ්‍රයෙන් කිරණ වලල්ලක් ඕරා එකක් තියෙනවා. අර කුරා කුඹියෙකුගේ බල්ලෙකුගේ ඔය ඕරා එක තියෙනවා. අර භූතයෙකුගේ පෙරේතයෙකුගේ දෙවියෙකුගේ මේ අතීන්දේ ඥානය ලැබූ ගත්ත කෙනෙකුට ඔය කිරණ වලල්ල දකින්න පුළුවන්. ඔබට බෑ, මසසින් බෑ. මසසින් ඒ කිරණ වලල්ල දකින්න බෑ. දැන් ඔබේ කිරණ වලල්ල ඔබ හදාගත්ත වෙනස් විපරිණාමයට නැවත නැවත වෙනස් වෙන කිරණ වලල්ල. මේ කිරණ වලල්ල වෙනස් වෙන්නේ ඔබේ චේතනාව අනුව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කිව්වේ ඒකයි. දැන් ඔබේ හිතේ තියෙන්නේ චේතනාව ප්‍රියදේට ඇලෙන පඤ්චස්කන්ධය උපාදානය කරගන්නට තණ්හාවෙන් කටයුතු කරන චේතනාවක් නම් එතකොට ඔබේ කිරණ වලල්ල කිලුටු වෙනවා. කිලුටු වුණාම ඒ කිරණ වලල්ලේ වර්ණය තද කොළපාට එක තද නිල් පාට බවට පත් වෙනවා. ඒ රාගී චේතනාවත් තණ්හාවක් අභිජ්ජා. අභිජ්ජා තණ්හා මේ වගේ දැඩි ලෝභයක් ආසාවක් තණ්හාවක් තියෙන අවස්ථාවක ඔබේ කිරණ වලල්ල ඔබ වටා තියෙන කිරණ වලල්ල තද අඳුරු කොළපාටක් හෝ තද නිල් පාටට එක කොළද නිල්ද කියලා හිතාගන්න බැරි තරම් අඳුරු කොළපාටක් නිල් පාටක් ඒ කිරණ වලල්ල. ඒ වගේම ඔබේ හිතේ තියෙන්නේ දෙවෙනි වේසයක් ද්වේෂයක් තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් පටිගයක් නම් අර කිරණ වලල්ලේ වර්ණය ඉතාම දැඩි කුණු කිලුටු ලේපාට වර්ණයක් බවට පත් වෙනවා. ඕරකේ වර්ණය මේ ඇසින් මසසින් දකින්න බෑ. ඒක දකින්න පුළුවන් හතරවෙනි ඇස චතුත්තමාන ඇසක් මතු කරගත්ත කෙනෙකුට. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත චතුත්තමාන සත්‍ය තේරුම් ගත්ත කෙනෙකුට මේ ඇරගෙන ඒත් බලන්න බෑ. ඇහැ පියාගෙන ඔබ සියලු දෙනාගේ මේ කිරණ වලල්ල දකින්න පුළුවන්. එතකොට බැරි වෙලාවත් අර ඔබේ දැන් මේ වර්තමාන මොහොතේ තියෙන්නේ රාගී සිටවිල්ලක් එහෙම නැත්නම් ලෝභයක් තණ්හාවක් අන්තවාදී අන්තගාමී නම් ඒ කිරණ වලල්ල තියෙන්නේ දැඩිව අර තද කොළපාට අඳුරු කිරණ වලල්ල. ද්වේෂයක් බයිජත් කෝදයක් නම් තද අඳුරු වූ කිලුටු කුණු ලේපාට වර්ණයක්. මෝහයක් නම් ඔය දෙකේ එකතුව අර තද කොළපාටයි අර කුණු කිලුටු ලේපාටයි ආවම තද කහපාටක් ඔය කිලුටු වෙච්ච කහ සිවුරු තියෙන්නේ. අන්න ඊටත් වඩා කිලුටු වෙච්ච කහපාටක් තියෙන්නේ. ඒ තමයි මෝහයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. මෝහය කියන්නේ අවිද්‍යාව කියන්නේ අඥානකම නොදන්න දුප්පඤ්ඤාසකම. ඒ තියෙන සංසන්දනය කළ මනින අවස්ථාව තියෙනවා නම් ඒ පුද්ගලයාගේ තියෙන්නේ අර කිරණ වලල්ලේ මේ කිලුටු කහ සිවුරක තියෙන පාට. ඒ අර දෙකේ එකතුව. එතකොට ඔබ යම් කිසි අවස්ථාවක මේ රාගයෙන් තොරනම් දේශයෙන් තොරනම් මෝහෙන් තොරනම් දැන් මේ අවස්ථාවේ වර්තමාන මොහොත ගත්තාම ඔය එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් තවත් ඉන්නවා මෙන්න මේ පැත්තේ එහෙම කීප දෙනෙක්ගේ ඇර අනික් හැම කෙනෙකුගේම වගේ තියෙන්නේ මේ කිරණ බලල්ල ශ්වේත වර්ණයක් සුදු කිරණ ශක්තිය. ඒක හොඳයි. ඒක යහපත්. ඒක තමා මිනිසෙක් ඇති කරගත යුතු පුතඥාන පුද්ගලයෙක් හැටියට ඇති කරගත යුතු දේ.
එතෙන්දී ඒක මේ වර්තමාන මොහොත රාගයෙන් තොරයි දේශයෙන් තොරයි මෝහයෙන් තොරයි. එනිසා අර වර්ණ කිරණ ශක්තිය නෙමෙයි තියෙන්නේ ශ්වේත කිරණ සුදු කිරණ ශක්තියක්. ඒක හොඳයි. ඊට පස්සේ ඔබ මේ ධර්මයේ හොඳට තේරුම් අරගෙන සද්දස්ස කුල පුත්තස්ස බෙලා සතිමා විනය්‍ය ලෝකයේ කියන අනුසති අතර තේරුම් අරගෙන අර රාගයෙන් දේශයෙන් මෝහයෙන් මිදී නිදහස්ව කටයුතු කරන්න පුළුවන් වුණා නම් බුද්ධ ශක්තියටත් අනුගත වුණා නම් ඔබ සෝතාපන්න මාර්ගයටත් ඵලයටත්පත් වෙනවා. මෙන්න මේ අවස්ථාව වෙනකොට අර සුදු කිරණ ශක්තිය ෂඩ්වර්ණ රස්මමාලාවක් බවට ওই කිරණ ශක්තිය ඔබ ගාවම තියෙන කිරණමාලාවල වෙනස් වෙනවා. කිරණමාලාවල වෙනස් වෙනවා. එතකොට තියෙන්නේ අර ඉතාම පිරිසිදු ජල බිඳුවකට මේ දැඩි හිරුරස් වැටුණහම ඒ ජල පිරිසිදු ජල බිඳුවෙන් අර එන ෂඩ්වර්ණ රස්මමාලාව වගේ ඔබේ කිරණ ශක්තියක් මේ ඔබ හදාගත්ත පිරිසිදු ශක්තියක්. ඉබේ හැදෙන්නේ නැහැ මේක. රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර තත්වයක් ඔබ තුළ ඇති වෙන්න ඕනේ. එතකොට මේ කිරණ බලල්ල පිරිසිදුයි. ඒ අනුව සෝතාපන්න මාර්ගයෙන් ඵලයට පත් වෙනකොට බුද්ධ ශක්තියට අනුගත වෙනකොට මේ ඔබ තුළ මේ කිරණ බලල්ල ෂඩ්වර්ණ රස්මාලාව බවට පත් වෙනවා. සෝතාපන්න ඵලෙට. හැබැයි සෝතාපන්න ඵලයට පත් වුණාට තාම රාගයෙන් දේශයෙන් මෝහයෙන් මිදිලා නැහැ. සාමුලින්ම මිදිලා නැහැ. රාගයේ දේශයෙන් මෝහයෙන් වැරදි බව තේරුම් ගත්තා. දිට්ඨින් උජුං ගරෝති චිත්තමත්ත පසීදති. මේකෙ මිදී නිදහස් වෙන්න පුළුවන් යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගත්තා. ධානයක් ලැබුවට අභිඥා ලැබුවට ওই කිරණ මලල ওই විදිහට වෙන්නේ නැහැ. අර කොණ්ඩඤ්ඤ ජවප්පබද්දී මහානාමස්සදී පංචවග්ගයේ භික්ඛුන්ට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කිව්වහම කොණ්ඩඤ්ඤ මමුණ විතරයි සෝතාපන්න ඵලයට පත් උනේ. එතකොට සමහර ෂඩ්වර්ණ රස මාලාවක් ආවා. ඉතින් ඒක නිසා ඔබත් බුද්ධ ශක්තියට අනුගත වුණා නම්, සද්ධා ඉන්ද්‍රිය දහම් මත පෑදුණා නම්, සමුදය නිරෝධ කළා නම් මේ ෂඩ්වර්ණ රස මාලාව ඔබ තුළ මතුවෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙනවා. හැබැයි ඒත් රාගයේ දේශය මෝහය මතුවෙන්න පුළුවන්. නැවත අර කළු කිරණ අර කිරණ වලල් කිලුටු වෙන්න පුළුවන්, පේඩ් වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා සකදාගාමී වෙනකොට කිරණ වල තව බලවත් වෙනවා, අනාගාමී වෙනකොට තවත් බලවත් වෙනවා. අරහත් බලයට පත් වුණාම අවසාන වශයෙන් අර ෂඩ්වර්ණ රස්මිමාලාව කිසි දවසකයි පේඩ් වෙන්නේ නැහැ, දුර්වල වෙන්නේ නැහැ. ඒ ෂඩ්වර්ණ රස්මිමාලාව පවතිනවා. ඒක නිසා මේ ඔබ හොඳට තේරුම් ගන්න ඕන, ඔබේ ඔය කිරණ බලල්ල පිරිසිදු කරගන්න බෑ බැඳලා පුදලා යැදලා පැතලා සිල් සමාදන් වෙලා පිරිත් කියලා පිරිත් අහලා පින්කම් කරලා. කරන්න ඕන අනුස්සති හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වර්තමාන මොහොතට එන අරමුණු සඳහා භාවිතයට ගැනීම. එහෙම කළොත් බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඒක හුඟක්ම වැදගත් දෙයක්. එහෙම වුණොත් ඔබේ කිරණ වලල්ල ඔබට පිරිසුදු කරගන්න පුළුවන්, ෂඩ්වර්ණ රස්මාලාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ නිවන් දකින්නවා කියන්නේ නිවන් දකින පුද්ගලයා තුළ මේ ෂඩ්වර්ණ රස්මාලාව පිරිසිදු කර. එතකොට කිසි භූතයකුට, පෙරේතයකුට, අමනුෂ්‍යයකුට, බලවේගයකට, එහෙම නැත්නම් මේ අද තියෙන තුවක් වලින්, තව දුනු ඊතල වලින්, වචන වලින් මොහකින්වත් විදල විනාශ කරන්න, නැති කරන්න, අයින් කරන්න බෑ. ඒ කිරණ වලල්ල තමන් මේ විදියට හදාගත්තු පිරිසිදු කර. ඒක වෙන කිසි කෙනෙකුට, විශ්වකර්මයෙකුට, සර්ව බලධාරී දෙවි කෙනෙකුට, තවත් බුදු කෙනෙකුට, අරහතුන් වහන්සේ කෙනෙකුට ඔබට කියා දෙන්න පුළුවන්, කරලා දෙන්න බෑ. මේක කරගන්න පුළුවන් ඔබට කරගත්තොත් සියලු කර්ම වලින් මිදී නිදහස් වෙන්නේ ඔබ, විමුක්ති ඥාන දර්ශනය ලබන්නේ ඔබ, දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නේ ඔබ. ඉතින් ඒක නිසා අර කළු කිරණ ශක්තියක් තියෙනකොට ඔය
රාගදේශ මෝහ නිසා තමා අර තද අඳුරු කොළපාට කහපාට කිලුටු පාට කුණුලේ පාට තියෙන්නේ. ඒවා අඳුරු කියන බලලු. ඒවට භූතයෝ පෙරේතයෝ අමනුස්සයෝ නොයෙකුත් බාහිර බලවේග ආකර්ෂණය වෙනවා. ඒවා අර අඳුරු කිරණ බලල්ල තියෙන පුද්ගලයන්ගේ ගාව ඇවිල්ලා උම් පදිංචි වෙනවා, බලපෑම් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන, මේ වැන්දට පිදුවට යද්දට පැතුවට සිල් සමාදන් වුණාට පින්කම් කළාට ඔය කිරණ බලල්ල පිරිසිදු කරගන්න බෑ. මේ සඳහා ඔබේ අධ්‍යාත්මය ඇතුළාන්තය කෙලෙස් වලින් තොර තත්ත්වයට පත් කරගන්න අනුස්සති හතර නිමරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවිතයට ගන්න ඕන. හොඳයි, එහෙනම් දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, තව තියෙනවා දැන් 9:20, තව තියෙනවා පැය එකහමාරකට වැඩි කාලයක්, එකහමාරක් කියමුකෝ. දැන් ඔබට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ඔබ බොහෝ දේවල් දන්නවා, තවුඟත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් දැනගත්ත ටිකත් සෑහෙන්න ඇති. දැන් මේ ප්‍රශ්න අහලා ඉතුරු ටික නිරාකරණය කර. හොඳයි, එහෙනම් දැන් මේ මයික් එකක් අරගෙන තමන්ගේ ප්‍රශ්න බොහොම පැහැදිලිව නිවැරදිව අහන්න. අරියතුන් වහන්ස, යම් කිසි අයෙකුට මේ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාවය තිබුණත් ඔහුට දැඩි නීතිමතක ස්වරූපයක් ඇති වෙනවා නම් ඒවට හේතු කම්මාවරණ. තමන්ම කරගත්ත දේවල් නිසා මේ ධර්මය අහනකොට කියනකොට දැඩි වෙහෙසක් ඇවිල්ලා නිදිමත වෙනවා. එහෙම වෙනවා බොහෝ දෙනෙකුට. එතකොට මේ කායික තෙහෙට්ටුව සහ වෙහෙස සහ මානසික තෙහෙට්ටුව සහ වෙහෙස නිසා නිදිමතට පත් වෙනවා. ඒකත් ඔය කම්මාවරණ. අරහතුමාන්ස, එහෙම නැතුව යම් කිසි මේ තමුන්ගේ ඥාතියෙක් තමුන්ගේ ශරීරයට බද්ධ වෙලා එයාට ඒක හානි කරනවා, හිසරදයක් එවැනි දෙයක් ඇති කරනවා කියලා හැඟීමක් එන්නත් පුළුවන්ද? එහෙම වෙන්න බෑ. දැන් එහෙම වෙන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් මේ ධර්මයේ දේශනා කරනකොට මේක අහන්න බැරි වෙන්නේ තමන්ගෙම තියෙන දුප්පඤ්ඤස්ස බවක්. තමන්ගෙම තියෙන කම්මාවරණය. තමන්ව බාධකයක් හැටියට තමන්ව අපහසුවට පත් කරනවා. තමන්ව නිදිමත නිද්‍රාගත කරනවා. තමන් මිදී නිදහස් වෙන්න දැනගන්න ඕන. වෙන කාටවත් දැන් ඔය නිදිමතක් එනකොට තමන් දැනගන්න ඕන කොයි විදිහෙන් හරි මේක ඒක මිදිලා නිදහස් වෙලා මේ ධර්මය අහන්න. ඒ වගේම අපේ පුංචි කාලේ ඇහුවා සංවර වෙන්න කියලා, සංසුන් වෙන්න කියලා. හැබැයි අපිට කවුරුවත් මේකේ අරුතක් තේරුම් ගන්න ලබන්නේ නැහැ. කවුරුවත් ඔය ආගමක ඔය පන්සල ගහමුදුර ඔය රාජකීය පඬිත මහානායක උගත් ඔය මහාචාර්ය වුණාට සංසුන් වෙන්න දන්නෙත් නැහැ, සංවර වෙන්න දන්නෙත් නැහැ, සංසිඳවන්න දන්නෙත් නැහැ, සම්මා වෙන්න දන්නෙත් නැහැ. එතකොට මේ සං තමා සංවර වෙන්න ඕන. කායෙන් සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ. සංසුන් කරන්න ඕන, අන් සිඳවන්න ඕන, සම්මා වෙන්න ඕන. තේරුණා? එහෙමයි. සම්මා ඥාන ලබන්න ඕන. සම්මා විමුක්තියට පත් වෙනකම් මේ සම්මා තත්ත්වයේ තේරුම් අරගෙන යන්න ඕන. ඒ වගේම තව මේවා තියෙනවා මේ වචනවල. මේ සංවර, සංසිඳවීම, සම්මා, සංසුන් මේවා තියෙනවා ඉතාම ගැඹුරු හරයක් අර්ථයක්. ඉන්ද්‍රිය සංවරයයි ඇති කර ගන්න ඕන. දැන් මහණ වුණාට, සිල් සමාදන් වුණාට, පැවිද්දෙක් වුණාට සංවර නැහැ. ඔය දැන් බලන්නකෝ, ඔය දේශපාලන රැස්වීම් වල කතා කරන මිනිස්සු සිවුරු ඇඳගෙන සංවරද? ඈ, සංසුන්ද? සංසිඳවලද? සම්මාද නැහැ. අසංවරයි. අසංවරකමේ කෙලවරක් නෑ. හැබැයි මහණ වෙලා සිවුරු ඇඳගෙන දේශපාලනය කරනවා, ව්‍යාපාර කරනවා, තව නොයෙකුත් දේවල් කරනවා.
තව අපේ ආච්චි අම්මලා ඉස්සර කියනවා කම්මුලට අත තියලා කෙනෙක් මැරුණාම හරි මොකක් හරි කරදරයක් වුණාම අනිච්චේ දුක්ඛේ සංසාරේ කියලා. ඒක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තමයි ඔය මෙනෙහි කරන්නේ. ඒක නමුත් දැන් ඒක නිකම් භාවිතයක් ඇටියට අනිච්ච දුක්ඛේ කියනවා මිසක් අනිච්චං දුක්ඛං සංසාරේ කියලා කියනවා මිසක් හරියට අර්ථේරුමක් අර්ථයක් නැතුව කියවන්නේ. කමාකරන්න ස්වාමීන් වහන්සේ මේ වචනේ මේ මලහත්ති ලව්වේ කියලත් භාවිතා කරන වචනයක් අපේ ව්‍යවහාරේ තියෙනවා. ඔව් කියන්නේ රාගමල්, දේශමල්, මෝහමල් තමයි හත්ති ලව්වට මුල. ඉලව් හතකටම මුල රාගමුල, රාගමල, දේශමල, මෝහමල්. තමන් ගාව තියෙන. ටෝටලම ඔය වගේ හත්ති ලව් වැඩ කරන්නේ. දුකේවා නිරෝගීව සූපත් භාවිතුම් පත්තේ. අවසරයි හරිහතුන් වහන්ස, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ, ඊයේ බෝපිටි ස්වාමීන් වහන්සේ දේශනා කළා ස්වාමීන් වහන්සේ තෙසැත්තෑ ඥාන පිළිබඳව. ඒකේ දැන් තෙසැත්තෑ ඥාන කියන්නේ ලෞතුරා බුදු කෙනෙකුට විතරක් තියෙන ඥානනේ. එතනින් 67ක්ලු සිව්පිලිසින් බියපත්ල ඔය ඊට පස්සේ හරිහතුන් වහන්සේ දැන් ওই පළවෙනිම ඥානේනේ සෝතාවදානේ පඤ්ඤාසුතමේ ඥානය. එතකොට කොහොමද ලෞතුරා බුදු කෙනෙක් කාගෙන්වත් බණ අහන්නේ නැතුව සෝතාවදානේ පඤ්ඤාසුතමේ ඥානය? ඒක ලෞතුරා බුදු කෙනෙකුට පසේ බුදු කෙනෙකුට මේ තියෙන ශක්තියක්, හැකියාවක්, බලයක් කාගෙන්වත් පරප්‍රත්‍ය නැතුව, පරතෝගෝෂික ප්‍රත්‍ය නැතුව, කාගෙන්වත් බණ අහන්නේ නැතුව ලබා ගන්න පුළුවන් ශක්තියක්. මේක ඔබට හොඳට දැනගන්න ඕන නම් මජ්ක්‍ධිම නිකායේ තියෙන සංඝාරව සූත්‍රය කියලා සංඝාරව මානවකයාට කියපු දේශනාවක්. මේකේ බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා කිසිම කෙනෙකුගෙන් බුදුහාමුදුරුවෝ අහගත්ත නැති දෙයක් තමන්ගෙම ශක්තියෙන්. මේ තමන්ගෙම ශක්තිය කියන්නේ දැන් ඔය දිඹුලාගල රජබාසලෙන් සුද්ධෝදන රජුගේ රජමාලිගාවේ දිඹුලාගලින් වෙන් වෙලා නික්මිලා මහා විනික්මන කරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරමින් රටේ හැම තැනකම මේ ධර්මය හොයාගෙන කරක් ගැව්වා, නිවන හොයාගෙන. ලැබුණේ නැහැ. ලැබුණේ නැති අවස්ථාවේ මේ රමණීය භූමියට, රමණීය භූමි වාගයට ඇවිල්ලා අර සුජාතා දේවියගේ කිරිපිඩු දාණය වළඳලා ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වුණා. මෙන්න මේ බුද්ධ ශක්තියට අනුගත වීමත් සමග තමයි අර පෙර කරන ලද සියලු ධර්මතාවයන්, පෙර අහන ලද සියලු ධර්මතාවයන් මතුවෙලා ඒවා උදාහරණ උපමාව හැටියට අරගෙන මතුවෙලා මේ අනුස්සති වඩලා එක මධ්‍යම රාත්‍රියේ ඉඳන් පාන්දර යාමේ දක්වා පැය 4 මාරක් වගේ කාලය තුල සෝතාපන්න මාර්ගයේ, සකදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, අරහත් මාර්ගයේ පූර්ණ කරගෙන සතර මඟ සතර ඵල පූර්ණ කරගෙන ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා අරහත් වුණා. එතකොට ඒක කායෙන්වත් අහගත්ත දෙයක් නෙමෙයි. කාගෙන්වත් දැනගත්ත දෙයක් නෙමෙයි. කාගෙන්වත් තේරුම් ගත්ත දෙයක් නෙමෙයි. සොයං වූ ඥානයෙන්ම පරපත්ත රහිතවම ලෞතුරා බුදු කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගන්නවා. පසේ බුදු කෙනෙකුත් ඔක අවබෝධ කරගන්නවා. නමුත් අරහත් බුද්ධ, චතුසත්‍ය බුද්ධ කියන ඒවා ඒ තත්ත්වයට පත්වීම ඊට වඩා වෙනස්. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ, ඇයි එහෙනම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ලෞතුරා බුදු කෙනෙක්ට තියෙනවයි කියන්නේ? ඒක බුදුහාමුදුරුවෝ මේ මේ අනික් අයට කියා දුන්න එක නේ තෙසැත්තා ඥානේ. නැතුව බුදුහාමුදුරුවෝ ලබා ගත්තේ ඊට වඩා වෙනස් සිද්ධියකට. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ධර්මයේ දේශනා කරන කොටයි ඔය පටිසම්භිදා මග්ගප්‍රකරණයේ තියෙන තෙසැත්තා ඥාන. මේ බුදුහාමුදුරුවන් ගැන නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරුවන්ටත් මේ ඥාන ලැබුණා. තව කෙනෙකුටත් මේ ඥාන ලබා ගන්න නම් පළවෙනි චතුසත්‍ය බුද්ධ කියන අරහත් ත්‍ත්වයට පත් වෙලා මඟපල් ලබන්න නම් පළවෙනි බුද්ධ ඥානය තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානම් බුද්ධ ඥාන. එහෙමයි අර පැහැදිලි. එතකොට මේ තෙසැත්තා ඥාන විග්‍රහ කළේ අනික් පුද්ගලයන්ට මේ බුද්ධ ඥාන ලබා ගන්න උපකාර වෙන. එහෙමයි. දෙවැනි ප්‍රශ්නේ හරිහතුන් වහන්සේ, මේ ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් සංඝ ભેදේ සිදුවිය හැකිද? බෑ. වෙන්නේ නැහැ. සං දැනගත්ත, සං දැකගත්ත, සංවර වූ, සංසිඳ වූ
සම්මා තත්ත්වයට පත් වූ කෙනෙක්ගෙන් කිසිම දවසක සංඝභේදය සිද්ධ වෙන්නේ නැහැ. මොකද සංඝභේදය කියන එක සාමාන්‍ය අද කියන ඔය සංඝභේදය නෙමෙයි. එහෙමයි. අද නම් හාමුදුරු දෙන්නෙක් පන්සල් දෙකක් නිකාය දෙකක් බේද කිරීම තමයි, පුද්ගලයෝ දෙන්නෙක් බේද කිරීම තමයි සංඝභේදය. ඒක නෙමෙයි බුද්ධ දේශනාවේ සංඝභේදය. අංගුත්තර නිකාය දසක නිපාතේ පැහැදිලිව පිරිසිදුව සංඝභේදය සිදුවෙන ආකාරය කරුණු 10ක් ඇතුළත කියලා තියෙනවා. ධර්මය අධර්මය කිරීම, විනය අවිනය කිරීම, ආචින්න අනාචින්න කිරීම, ඒ වගේම මේ විනය අවිනය කිරීම, පඤ්ඤත්ති අපඤ්ඤත්ති කිරීම, මෙහෙම කරුණු පහක් දෙපැත්ත විග්‍රහ කිරීම. එතකොට ධර්මය අධර්මය කොට, අධර්මය ධර්මය කොට දේශනා කළොත් සංඝභේදය. විනය අවිනය කොට, අවිනය විනය. අද ආගමේ ඕවා කරන්නේ. ඔක්කොම ආගමේ කරන්නේ ධර්මය අධර්මය. දැන් බලන්න පළවෙනිම වචනේ මජ්ඣිමා පටිපදා. භගවතේන අභිසම්බුද්ධා. දැන් මජ්ඣිමා පටිපදා කියන එක සුද්ධ විසින් අර අපේ අප්පුහාමි රතන්සාර කියන පුද්ගලයා හාමුදුරු නමකුයි එක්කහු වෙලා සුද්ධන්ට මේ ත්‍රිපිටකයේ එංගලන්තයට ගෙනිච්චාම පරිවර්තනය කළා. සුද්ධ පරිවර්තනය කළා අර සිංහල මිනිස්සු දෙන්නගෙන් අහගෙන. මේ මජ්ඣිමා පටිපදා කියන්නේ මිඩල් පාත් කියලා. සුද්ධ පරිවර්තනය කළා මජ්ඣිමා පටිපදා මිඩල් පාත්. මිඩල් පාත් සිංහලට පරිවර්තනය කළා මැදමාවත, මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපද. අද මේ ලංකාවේ ඉන්න සම්මත සියලු හාමුදුරුවරු උගත් පඬිත, රාජකීය පඬිත, මහා ආචාර්ය ඔක්කොම හාමුදුරුව මජ්ඣිමා පටිපදා කිව්වොත් මැදමාවත, මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව කියනවා. ධර්මය අධර්මය කළා, අධර්මය ධර්මය කළා. මජ්ජි කිව්වේ මදය, මත්වීම. මා කියන්නේ මිදී නිදහස් වීම පිළිවෙත. රාගමදයෙන්, දේශමදයෙන්, මෝහමදයෙන්, නිලමදයෙන්, බලමදයෙන්, කුලමදයෙන්, මද 21කින් මිදී නිදහස් වීම. එක්කෝ දස ආකාරයට සම්මා තත්ත්වයට පත්වීම මජ්ඣිමා පටිපදා. එහෙම හරිනේ. සතු මැදමාවතක් කොතන නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක් කොතන නැහැ. සුද්ධ තමයි මේක. මිඩල් පාත් මධ්‍යම ප්‍රතිපදාව මේක කරගහගත්ත සුද්ධනේ කිව්වේ මිඩල් පාත් කියලා. දැන් අපේ හාමුදුරුව ඔක්කොම බෞද්ධ පාලි විශ්වවිද්‍යාල පන්සල්වල ඔක්කොම මිඩල් පාත් මැදමාවත. බුදු හාමුදුරුවන්ගේ ධර්මයක් අධර්මය කළා. අධර්මයක් ධර්මයේ තේකව ආනන්තරිය පාපකර්මයක් සිද්ධ වෙන වැඩක්. ඒ ආර්යයන් වහන්සේ කෙනෙක් අර බුද්ධශ දැන් මට ඒක අහන්න උවමනා වුණේ ආර්යයන් වහන්සේ ඒක මම නම කියන්නේ නැහැ. ඒක ආර්යයන් වහන්සේ නමක් කියනවලු මේ බුද්ධ ශක්තියට අනුගත වීම අවශ්‍යම නැහැ කියලා. ඒක සංඝභේදයක් නේද? ඒක සංඝභේදයක්. සම්පූර්ණයෙන්ම එහෙම කියනවනම් බුදුහාමුදුරුව කොහේ ඉපදුනහම මොකද අපිට ওই බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ නැහැ කියලා මිනිසුන්ව නොමග යවනවා, තමන්ගේ නිවන වහගන්නවා, අනුන්ගේ නිවනත් වහනවා. දෙපැත්තෙන්ම ධර්මය අධර්මය කරලා තමන්ගේ නිවනත් අනුන්ගේ නිවනත් වහන පාප කර්මයක් කරගන්න. බොහොම ස්තුතියි බවන්සේට කායික නිදුක් නිරෝගී සුව ලැබේවා. අවසරයි ආරච් මුතුන් වහන්සේ. අපි මිත්‍ර කාලයක් අපි මාව දැනගෙන හිටියේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නත්‍ය හැටියට. බුද්ධ කියන්නේ ලෝතර භාග්‍යතුන් වහන්සේ හැටියටත්, ධර්ම රත්නය හැටියට උන්වහන්සේ විසින් දේශනා කරපු ආර්ය ධර්මය ධර්ම රත්නයත්, ඒ වගේම සංඝ රත්නය හැටියට අවිචින්න පැවතගෙන සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලාගෙන් පැවතෙන සංඝ රත්නත් හැටියට. නමුත් ඒ ඔබ වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණ ඒ දේශනාවේදී බුද්ධ ධම්ම සංඝ යන ඒ රත්නත්‍රය මේ ආර්ය සුතවත් ආර්ය ශ්‍රාවකෙත් තුළ තිබිය යුතු ගුණාංග කියලා මට පැහැදිලි කරලා දෙන්න අවසර. ඔව්, දැන් මේක ඔබ සියලු දෙනාම දැන් ඔය පන්සල්වල හාමුදුරුවොත් අපේ පහළ දාන ශාලාවෙදි මේ සිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා ඔබ කියනවා තිසරණ සරණ යනවා කියලා. තේරුණාද? මේක මාගදී භාෂාවෙන් තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං. එතකොට මේ මාගදී භාෂාව මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලියන භාෂාවක්. අපි කියනකොට
ගච්ඡාමි චරණම් බුද්ධං සිංහලෙන් කියනකොට බුද්ධං සරණං ගච්ඡාමි වුණා. ධම්මං සරණං ගච්ඡාමි වුණා, සංඝං සරණං ගච්ඡාමි. මේකේ තියෙන්නේ ගච්ඡාමි, ඔය වැද්දන්ගේ භාෂාවෙත් තියෙනවා ගච්ඡාමි කියන්නේ අපි මාර්ගයක මාර්ගයක් පිළිවෙතක් අනුගමනය කරනවා, ගමන් කරනවා. චරණං මේ චර බව නැති කරමින් බව උදුරා දානවා. ගච්ඡාමි චරණං බුද්ධං. චර 15ක් තියෙනවා. චර 15ක් තියෙනවා. මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර පැවැත්ම තුල. තේරුණාද? චර කියන්නේ මොකද? හැසිරෙනවා. අපි හැසිරෙනවා. එහෙම නැත්නම් අපි මේ හදාගෙන අපි ගමන් කරනවා. එතකොට මේ චර ධර්ම 15ක් තියෙනවා. චර ධර්ම 15ම නම් නැති කරන්න ඕනේ. අපි දැන් මේ ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං කිව්වහම මේ චර ධර්ම 15ෙන්ම මිදි නිදහස් වෙලා චරණ ධර්ම 15 පූර්ණ කරගැනීමට අපි අදිස්ථාන කරගන්නවා. එතකොට ඔය ත්‍රිවිධ රත්නත්‍රය කියන්නේ ට්‍රිපල් ජෙම් කතාවක් නෑ මේකේ. චරණං ධර්ම මේවා. දැන් ඔබ සියලු දෙනා එක්ක රූපා, එක්ක කාමාවචරයි, එක්ක රූපාවචරයි, එක්ක අරූපාවචරයි. අර ධ්‍යාන ලැබූ බ්‍රහ්මත්වයට පත් වූ පුද්ගලයොත් අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් රූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් ඔබ සියලු දෙනා කාමාවචර. එතකොට මේ චර භවෙන් චර භව නවත්තනවා. ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං තමා මේ අපි අදිස්ථාන කරගන්නේ. මේ චර ධර්ම 15ෙන්ම මිදී නිදහස් වෙනවා. නැතුව පන්සලේ තියෙන අර බුදු පිළිමෙවත්, පන්සලේ ඉන්න හාමුදුරුවවත්, පන්සලේ හෝ පුස්තකාලයේ තියෙන අර ත්‍රිපිටක පොත් ටිකවත් නෙමෙයි. අද කල්පනා කරන්නේ බුදු සරණයි, දම් සරණයි, සංඝ සරණයි බැරි පරිවර්තනය. එසේ නාස්මුතුන්වන්ද අපි බුද්ධ රත්නයේ ගුණ 9කුත්, ධර්ම රත්නයේ ගුණ 6ක් හැටියටත්, ආර්ය සංඝ රත්නයේ ගුණ 9ක් හැටියටත් අපි සුවිසි මනසිකාරයක් මෙනෙහි කරනවා. ඒ ගුණ මෙනෙහි කරන්නද තමන් තුල පිහිටවා ගන්නද ඕන. තමන් තුල ඔය කියන බුදු ගුණ 9න් එකක් හෝ සංඝ ගුණ වලින් එකක් හෝ දහම් ගුණවලින් එකක් හෝ ඇති කරගත්තොත් තමන් නිවන් මාර්ගට සාක්ෂාත් වුණා. චර බව නැති කළා. තේරුණාද? ඉතින් ඒක නිසා මේ සූවිසි ගුණ කියන්නේ නිකන් ගිරව් වගේ ගාථා හැටියට කියවා කියවා ඉන්න දෙයක් නෙමෙයි. අද වෙලා තියෙන ආගමේ සූවිසි ගුණ ගායනා කරනවා. තමන් ගාව ඔය එක ගුණයක්වත් පිහිටවා ගන්න, පවත්ව ගන්න කිසි ආකාරයක ක්‍රමයක් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔය සූවිසි ගුණ වලින් එකක් අඩු ගානේ එක්ක ධර්මයේ ගුණයක්, එක්ක සංඝ ගුණයක්, එක්ක බුද්ධ ගුණයක් තියෙනවා නම් තමන් ආර්ය සත්‍යයට පත් වෙනවා. චර බව නවත්තනවා. චරණ ධර්ම 15ෙම මිදී නිදහස් වෙනවා. අවසර මට පැහැදිලි කර දෙන්න මේ බුද්ධ ශක්තිය අනුගත වීම. ඔව්, බුද්ධ ශක්තියට අනුගත වීම අපි තව ඉස්සරහට ගියමු. තාම මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න අද පළවෙනි දෙවෙනි දවසනේ. තව ඉස්සරහට තව දවස් 7ක් තියෙනවනේ. අපි දවස් 7 සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා බුද්ධ ශක්තියට අනුගත වීම පිළිබඳව විස්තර වශයෙන් විග්‍රහ වශයෙන් ඊට ඉස්සෙල්ලා ඔබ සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕනේ. සද්දා ඉන්ද්‍රිය මතු වෙන්න ඕනේ. දහම් මැස පාද ගන්න ඕනේ. එතකොට දැන් බණ අහලා මිසක වෙන ක්‍රමයක් පින්කම් කළා, දන් දීලා, සිල් රැකලා, සිල් සමාදන් වෙලා භාවනා කළා, ඔය කසින භාවනා කළා බුද්ධ ශක්තිය දහම් මැස පාද ගන්න බෑ. ධම්මචක්කුන් උදපාදි නෑ, ඥානං උදපාදි නෑ. ඉතින් ඒක නිසා පළමුවෙන්ම බණ අහලා සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න ඕන. කාගාවද තියෙන සද්ධා ඉන්ද්‍රිය? තමන් තුල තියෙන. මොකද දැන් වෙලා තියෙන සද්ධා ඉන්ද්‍රියද? දැන් යටපත් වෙලා. මොකින්ද? රාගමල, දේශමල, මෝහමල. තමන්ම එකතු කරගත්ත, තමන්ම තැන්පත් කරගත්ත, තමන්ගේම මනෝමය කායේ තියෙන ඔය රාගමල, දේශමල, මෝහමල නිසා මේ
හැම කෙනෙක් ගාවම තියෙන ඉන්ද්‍රිය ධර්ම පහක් වැහිලා යටපත් වෙලා. මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මුලින්ම මතු කරගන්න ඕනේ මොන ඉන්ද්‍රියද? සති ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය. සද්දස්ස කුල බුද්දස් වෙනවා. සද්දෝ හෝති වෙනවා. සද් වස්සානි වෙන්න ඕන. සද් ධර්මයේ තේරුම් ගන්න ඕන. හේතුඵල ධර්ම තේරුම් ගන්න ඕන. දැන් ඔය ආගමේ කියන්නේ මොකද? නෑ. ඔය වචන ටික කියනවා වෙන වෙන දේවල් පරිවර්තනය කරලා වෙන වෙන දේවල් උගන්වනවා ඉගෙන ගන්නවා. උවහන්සේට සුපද්දාවල දේවා. ස්වාමීන් වහන්ස මේ මට මේ දැනගන්න ඕනේ දැන් මේ කෙනෙක්ව මිය ගියාම දවස් 7 පින්කම කරනවානේ. ඒතර මේ පින්කම කරන්නේ දවස් 7ම්මද? තව ඒ ප්‍රාණකාරයා අපේ ගේ ඇතුළෙම ඉන්නවද දවස් 7ක් වෙනකම්? ඉන්න ඇත් ඉන්නවා, නොඉන්න ඇත් ඉන්නවා. තේරුණාද? දෙකම හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. දැන් සමහර විටක ඔය මිය පරලෝකීය පුද්ගලයා මේ තමන්ගේ ගේ හරි තමන්ගේ ඔය ජීවත් වෙලා ඉන්න ඥාතියෙක් හරි අඩුගානේ එයාගේ දැන් ගෙදර තියෙන මැරෙන්න ඉස්සෙල්ලා පාවිච්චි කරපු ඇඳුමක් හරි උපාදානය කරගත්තොත් ඔය මිය පරලොව ගිහිල්ලා දවස් ගාණක් වෙනකන් ඉන්නවා. දැන් අර හාම්දුරු නමකට බොහොම අලුත් හොඳ වටිනා සිවුරක් හම්බුණාලු. පූජකලා කවුරු හරි දායකෙක්. මේ හාමුදුරුවෝ මේ වටිනා සිවුර තදින්ම උපාදානය කරගෙන හිටියා. හාමුදුරුවෝ මොකක් හරි හේතුවක් නිසා ධර්මයේ තේරුම් නොගෙන මගඵල නොලබා මැරිලා ගියා. මැරිලා ගිය හාමුදුරුවෝ සිවුර තමයි උපාදානය කරගත්තේ. ඔය සිවුරේ අර මැරිලා ගිය හාමුදුරුවෝ මොකද ඉනිකුණෙක් වෙලා සිවුරට සිවුර උපාදානය කරගෙන සිවුරේ වැහුවාලු. ඔයම කතාවක් ඔබ අහලා තියෙනවනේ. ඒ වගේ දැන් ඊගාවට අර තෝදෙය බ්‍රාහ්මණයා බොහෝම පොසත් ධනමත් බමුණෙක්. ඒ බමුණා තමන්ට ඔය රත්තරන් කහවණු රන් කහවණු වටිනා දේවල් මුතු මිණිමැණික් ඒවා මේවා ඔක්කොම තමන් හම්බ කරගත්ත දේවල් හොඳට කලගෙඩිවල මුට්ටිවල දාලා නොයෙක් තැන්වල වලලලා තිබ්බා. එතකොට මේ තෝදෙය බ්‍රාහ්මණයා මැරෙනකොට මේ තමන්ගෙම එකහු කරගත්ත ඔය කහමණු රන් රිදී මුතු මැණික් ඒවා තමයි උපාදානය කරගෙන හිටියේ. එතකොට ඉපදුනේ කොහේද? බලු පැටියෙක් වෙලා මේ මෙතන. ඒ වගේ තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා බාල තත්ත්වයකට ගියා නම් භූතයෙක් පෙරේතෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. තේරුණාද? භූතයෙක් පෙරේතෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන් යම් ආකාරයකට මෙත්තානුසතියවත් වඩලා තිබුණා නම්. ඉතින් ඒක නිසා සමහර විටක දරුවෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. ඒ වගේ නොඑක් ආකාරයට එන්න පුළුවන්, උපාදානය කරගෙන ඉන්න පුළුවන්. එතකොට අර මැරිච්ච පුද්ගලයා මගඵල ලබලා නම් මේ තමන් අනුස්සති වඩලා අත්හැරලා තිබුණා නම් ඒ පුද්ගලයා ආයෝතන උපාදානයක් නැහැ. ඒ පුද්ගලයා ඔතෙන්ට එන්නේ නැහැ. අඩුගාන සෝතාපන්න ඵලයටවත් පත් වෙලා තිබුණා නම් ඔය කියන විදිහේ උපාදානයක් නැහැ. ඒ නිසා එතන එතෙන්ට එන්නේ නැහැ. පින් අවශ්‍යත් නැහැ. සෝතාපන්න ඵලයට පත් වුණා. හැබැයි ඔබට උදව් කළා නම්, උපකාර කළා නම් ඔබේ අම්මා තාත්තා කවුරු හරි පින්කමක් කළා 7 දවසට පෙර දානයක් දීලා හරි පින්කමක් කළා හරි ඒ මිය පරලොව ගිය ඥාතියාට යුතුකම වගකීම, ඥාති ධර්මයේ ඉටු කිරීම ඔබේ යුතුකමක් වගකීමක්. ඒක ඔබේ යහපතට, ඔබ ණයෙන් මිදී නිදහස් වෙන. එතකොට දැන් මේ දින 7ක් යනකොට ඔබ මිය පරලොව ගිය ඔබේ අම්මට තාත්තට එහෙම නැත්නම් සීයා ආච්චි වෙන්න පුළුවන්, මහත්යන ඕන වෙන්න පුළුවන්, දුව පුතා වෙන්න පුළුවන්, අයියා අක්කා කවුරු හරි සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඒ අයට
ඔබ මේ දින හතක් යන්න ඉස්සෙල්ලා හත්වෙනි දිනට පෙර එහෙම නැත්නම් මාසයක් දෙකක් මාස තුනක් යන්න ඉස්සෙල්ලා මේ වගේ දානයක් දීලා පින්කම් කරන්නේ මොකද්ද පළවෙනි චේතනාව? අද ආගමේ තියෙන එක නෙමෙයි. මොකද්ද පළවෙනි චේතනාව? අපිට මේ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු උදව්වලට උපකාරවලට මඟ පෙන්වීමට අම්ම තාත්තා මිය පරලෝ ගියා නම් අම්මා කිරි දුන්න හැදුවා වැඩුවා මේ ඔක්කොම දුක් කරදර විඳලා අම්මා මේ යුතුයකම්මකි අපි ණයයි අර ණයෙන් මිදී නිදහස් වෙන්න අපි මේ මිය පරලෝ ගිය ඥාතිවරයාට ඥාති ධර්මයේ ඉටු කරන්න පින් කමක් කළා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන අපේ යහපතට අපි ණයෙන් මිදී නිදහස් වෙන්න. තේරුණාද? එතකොට අද ඔය බුද්ධ ආගමේ දාහන දෙන්නේ ඔය චේතනාව ශේෂයක්වත් නොදැන. ඔය චේතනාවක් නැහැ. එතකොට මේ දානයක් දීලා පින්කමක් කරලා පින් දෙන්නේ පින් පවරන්නේ අපි ණයෙන් මිදී නිදහස් වීම පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි චේතනාව තමයි අපි එහෙම පින්කමක් කරලා පින් දීලා ඒ පින් බලාපොරොත්තු වන තැනක ඉන්නවා නම් අසරණානාත්ත්වයේ අපි දෙන පිනෙන් ඒ අයවත් මුදවා නිදහස් කර ගැනීම චේතනා. ඔය පින් දෙකම නැහැ අද බුද්ධ ආගමේ දානයක් දෙනවා. ඔය පින්කමක් කරනකොට ඔය හත් දවසේ දානය දෙන්නේ සම්මතයට. ඔය තුන් මාසේ දානය දෙන්නේ අනුන් කරන නිසා. ලෝක අපවාදයෙන් මිදෙන්න. තේරුණාද? එක්ක පන්සලේ හාමුදුරුව කියපු නිසා. එක්ක අල්ලපු ගෙදර තියෙන නිසා. අම්මල තාත්තලා කරපු නිසා. නැතුව මේ චේතනාව තේරුම් අරගෙන අපි මේ අපිට උදව් කර උපකාර කර පුද්ගලයාට මේ ඥාති ධර්මය සම්පූර්ණ කරන්න ණයෙන් මිදී නිදහස් වෙන්න අපේ යහපත සඳහා මේ ණයෙන් මිදෙන්න නෙමේ අද ඔය දානයක් දෙන්නේ පින්කමක් කරන්න. ඒ වගේම අපි පින්කමක් කරලා පින් දීලා පින් පවරලා අර අපේ පින් බලාපොරොත්තු වෙන සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ වූ ඥාතීන්ම අර අසරණ අනාත්තත්වයෙන් මුදවා නිදහස් කිරීමේ චේතනාව මොකවත් නැහැ. ඒක නිසා දැන් ඔය දානයකට ආවම දැන් ඔබ කවු කාගෙත් හරි ගෙදරක කවුරු හරි මැරුණාම දවස් හතෙන් තුන් මාසෙන් දානයක් දෙන්න ඇති. බලන්නකෝ හාමුදුරුවෝ ඇහිලා කියන්නේ මොකද්ද කියලා. අර ටිකක් තරුණ හාමුදුරු නමකට ඔය පිටුවෙන් වල උගන්වලා තියෙනවා අනේ මේ පින් වාක්‍යයක්. මේ පින් වාක්‍යය තමයි අනේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. බොහොම ප්‍රණීත දානය සකස් කළ දන් දුන්නා. ඒ නිසා මේ පින්වතුන්ටත් මේ පුංකමේ ශක්තියෙන් නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නටම මේ පින උපකාර වේවා කියලා මේ පැවැත්මට බඳවුණු උපාදානය කරලා අද නැති සැත්ව හෙට බලාපොරොත්තුවෙන් පින් දෙනවා. කාටද පින් දුන්නේ? අර ඥාතීන්ටද? අර ඥාතීන් උරණ වෙනවා. ඒ ඥාතීන්ට බින්දුන්නේ නැහැ. යුතුකම්මක් ගිහිම ඥාති ධර්මයේ ඉටුකලේ නැහැ. ඒක ආගම. මේ සියලු දේ වැරදි බව මේ සම්මත හාමුදුරුවන්ට ආගමට අපි මේ පැහැදිලිව කියා දෙන්නේ. බොහොම අනුකම්පා සහිතව. අවසරයි පින්වත් අරියතුන් වහන්සේ. අවසරයි අරියතුන් වහන්සේ. මේ එතකොට අර ඥාතීන්ට පින් ලැබෙන්නේ නැහැ කියනෝ නේද අරියතුන් වහන්සේ? ඉඳුල් කරලා දානේ දුන්නා. දැන් ඔය නන්දා මල්ලිකා සුමනා අතුනන්දාමෙන් මේ පින්වතුන්ට භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින උපකාර වේවක්වම අර පින් බලාපොරොත්තු නැහැට පින් දුන්නාද? පින් පැවරුවද? පින් අනුමෝදන් කළාද? නැහැ. මොකක්ද කලේ? ඉඳුල් කරලා දානය දෙන්න දැන් කරාම දැන් අපි දානයක් පිළියෙල කරනකොට ලුණු ඇඹුල් බලලා එහෙම දානෙ දෙන්න එපා කියලා කියනවනේ. ඒක ඒකත් මේ ආගමේ තියෙන අන්තවාදී දෙයක්. බැරි වෙලා ලුණු වැඩි වෙලා දුන්නොත් හරියද? ඈ? ලුණු ඇඹුල් බලලා දෙන්න ඕනේ. බලලා. කන්න පුළුවන් විදිහට හදලා දෙන්න ඕනේ. ඕවා මේ හාමුදුරන්ගේ මේ සම්මත වැරදි දේවල්. ස්වාමීන් වහන්සේලාගෙන් අපි දැන් සමහර වෙලාවට ගිහින් ආනවා මේ මොනවද අවශ්‍ය එහෙම කියලා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම හාමුදුරුවන්ගෙන් අහන එකක් වැඩි අහලා ඒ රීලා වැරදිලු හොඳට තෝර මාළු කෑල්ලක් කුකුල් මත් කෑල්ලක් අරම වෙන බැරි වෙලාවත් ඒවා එහෙම කිව්වොත් එහෙම කියන හාමුදුරුවනේ අද ඉන්නේ.
ඔය අසපොල්ට කිව්වොත් මොනවද මාස් මාළු නැතුව කන්න ඈ මොකද වෙන්නේ එතකොට ඔබත් ලොකු පාපයක් කරගත්තා ඔබත් අර ප්‍රාණඝාතයට හවුනා ඔබ ධර්මයක් අනුගමනය කරන කෙනෙක් නම් කීයටවත් මස් මාළු බිත්තර වගේ ප්‍රාණඝාතයේ සිදුවෙන දේවල් සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නව දෙන්න බෑ. හැබැයි කිව්වොත් ඇව්වොත් එහෙම ගිහිල්ලා කියන්නේ මොකෝ? ඉල්ලන්නේ මොනවද? අද සම්මත පන්සල්වල විශේෂයෙන් අසපුවල මස් මාළු. එතකොට ස්වාමීන් වහන්සේ අටපිරිකර පූජා කරන අනිවාර්යයෙන්ම පූජා කළ යුතුයි කියලා දාන එකට අටපිරිකර දැන් අටපිරිකර කියන්නේ මොනවද? අෂ්ට පරිස්කාර. මොකද්ද පරිස්කාර කියන වචනේ තේරුම? පරිහරණයට උපකාරක ද්‍රව්‍ය වස්තු අටක්. දැන් ඔය අටපිරිකරේ තියෙන ලොකුම ලොකු ඔබට දකින්න පුළුවන් දේ මොකද්ද? ඈ? පාත්‍රය. දැන් මේ ලංකාවේ ඉන්න ඔය මල්වතු අස්කිරි හාමුදුරුව සියම් නිකායේ පාත්‍රය බලනවද? ඈ? පිඟානේ කනවා. පිඟානේ කනවා. මොකද අර වලව්වල ඉස්සර ලොකු දැන් සාමාන්‍ය ගෙවල් වල තියෙන පොඩි පිඟන්නේ. වලව්වල තිබ්බේ පළංගාන කියන එක. තේරුණාද? ඒ නිසා පළංගාන තමයි හාමුදුරන්ට පිඟානේ. ඉතින් ඒක නිසා මේ කාටත් පේනවා දැන් මේ බෙදපු දේවල්. දැන් බුදුහාමුදුරුව අනුදැන වදාලේ වළඳන්නේ පාත්‍රය. ඒක කාටවත් පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා බෙදපු සියලුම දේවල් වළඳවන්නේ නැද්ද කියලා ඒක බලන්න බෑ. කැප දේවල් ගන්නවා. අපගේ කැප දේවල් අයින් කරනවා. ඉතින් ඒක නිසා පාත්‍රය නැහැ. අද දැන් අටපිරිකරේ තියෙන පළවෙනි දේ පරිස්කාරේ පරිහරණයට උපකාර කරගන්නේ නැහැ. නිකන් ඒක සම්මතය. සම්මතයක් විතරයි. ඒක ව්‍යාපාරයක් වුණා ඊට පස්සේ. දැන් මොකද වෙන්නේ? ඔය අටපිරිකර දුන්නාම පරිහරණය කරන්න මුස්ලිම් කාරයෙක් ඇවිල්ලා මේක සල්ලි වලට අරගෙන ගිහිල්ලා නැවත ඒක පොඩ්ඩක් අලුතෙන් ඔතලා ආයි විකුණනවා. ලාභයක් තියාගෙන. මේ වගේ ඕක ව්‍යාපාරයක් බවට පත් වෙලා තිනවා අද මේ අටපිරිකර කියන දේ. එතකොට අරියතුනාස් අපි පූජා කරන ඒක කිසිම පින්කමක් නැහැ අකුසලයක් තමයි සිද්ධ වෙන්නේ. ඔව් එහෙම පූජා කරන සුදුසුම දේ මොකද්ද අරියතුනාස්? ඔයලා බලලා මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට කටයුතු කරන අයට අඩුපාඩුවක් මේ සිව්පසයේ අඩුපාඩුවක් නම් අන්නේම හොයලා බලලා පාත්‍රයක් වෙන්න පුළුවන් සිවුරක් වෙන්න පුළුවන් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් දැන් එදා අද මේ එදා වගේ දැලිබිහි අවශ්‍ය නැහැනේ ඒ වෙනුවට රේටර් එකක් හරි ඒ වගේම දැන් එදා තිබුණා මේ වතුර පෙරන පෙරහනයක් අද ඒවා වොනේ නැහැනේ ඉතින් ඒ වගේ අදට ගැලපෙන මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන් විදිහට මේ අර යෝගී එහෙම නැත්නම් මේ අනුස්සති වඩන උපකාර වඩන්නට උපකාර වන මාර්ගයට උපකාර වන දෙයක් පූජා කරන්න පුළුවන්. බුද්ධ පූජාව ඉඳුල් වෙලා තිබ්බට එහෙම ප්‍රශ්නයක් නැද්ද අරියතුනා? බුද්ධ පූජාව ඉඳුල් කරලා තිබිලා තියෙනවා තියලා තියෙනවා එහෙමත් තියෙනවා. බුද්ධ පූජාව ඉතින් අපි සාමාන්‍ය ගෙදරක උයනවා නම් ඒ උයපූ දානයේ මූලික කොටස ප්‍රණීත වූ ආහාරයේ පළමු කොටස අග්‍ර වූ කොටස බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා කරන්න ඕන. දැන් මේ බුද්ධ පූජාව පූජා කිරීම සූත්‍ර ධර්ම කීපයකම තියෙනවා. ඔය කසීභාරද්වාජ සූත්‍රයේ තියෙනවා ධම්මදායද සූත්‍රයේ තියෙනවා මහා බ්‍රහ්මායු සූත්‍රයේ ඊටා පැහැදිලිව තියෙනවා ඒ තමන්ගේ ගෙදරක හෝ තැනක හෝ යම් කිසි තමන්ගේ ආහාරයට දවල් අපි ආහාරයට කියමුකෝ ඒ දවල් ආහාරයට සකස් කරගත්තා වූ සියලු දේ අග්‍ර වූ කොටස ඒ තමන් වළඳන්නේ ඉස්සෙල්ලා කන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා කළා ඒ බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා කරපු දේ අර වහල තියෙන බැස්ම ඉවත් කළා හරකෙක් වතුර බොන වෙලාව දක්වා මේ බුද්ධ පූජාව පූජා කරපු තැන තියන්න ඕන. මොකටද? අන්න ඒකයි වැදගත්කම. මේ මහා බ්‍රහ්මායු සූත්‍රය කියන මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රය ඕන කෙනෙකුට කියවලා ගන්න පුළුවන්.
තියෙනවා හරකෙක් වතුර බොන වෙලාව අර බුද්ධ පූජාව වැස්ම ඉවත් කළා වහපු අර වැස්මක් තියෙනවනේ ඒක අයින් කළා අර සසංකාරික අන්තර්භවික ආර්යයන් වහන්සේලා ඉන්නවා මේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු බුද්ධ පූජාව පමණක්ම වර්ණගන්ධ රසෝජා ගන්ධය අබ්බ කරන ගන්ධ සුවඳ ආහාරයට ගන්නා ආර්යයන් වහන්සේලා කොටසක් ඉන්නවා අනාගාමී තත්වයට පත් වෙලා අරහත් තත්වයට පත් වෙන්න බැරුව සසංකාරික වශයෙන් අන්තර්භවිකව ඉන්න ආර්යයන් වහන්සේ අන්නේ අය මේ බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට පූජා කරපු දේ ආග්‍රහණය කරනවා වර්ණගන්ධ රසෝජා. ඒගොල්ලන්ගේ ආහාරය ඒක. ඕලාරික කොටස ගන්නෙ නෑ. නමුත් වර්ණගන්ධ රසෝජා කොටස ගන්නවා. ඉතින් ඒක නිසා ඒක ගන්නකම් මේ බුදුහාමුදුරෝ දේශනා කළා මට පූජා කරන පූජා බුද්ධ පූජාව මෙන්න මේ අයට උරුමයි මේ සසංකාරික අන්තර්භවික ගන්ධබ්බ ආර්යයන් වහන්සේලාට ඒක ඉඩ දෙන්න කියලා. ඉතින් ඒ සඳහායි අපි බුද්ධ පූජාවක් පූජා කළ යුත්තේ ඒ ආර්යයන් වහන්සේලාට දෙන දානයක් හැටියට. දීර්ඝායුෂ ලැබේවා. අවසරයි ආර්යතුන් වහන්ස. ඔබ වහන්සේ ඊයේ දේශනා කිරුව අක්කන සූත්‍රයේ ඔබ වහන්සේ දේශනා කෙරුව ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් කියලා. මෙතන මේ පරංච ලෝකම් කියන්නේ ආර්යතුන් වහන්ස ලෝක සයද්ද? දැන් පරම් මෙහෙමයි මමගේ මම හදාගන්න ලෝක අයන් ලෝකෝ. මම අනුන්ට හදා දෙන ලෝක පරංකතං. සොයංකතං පරංකතං කියලා දෙකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක අර එලොවක් නැත මෙලොවක් නැත කියන එක තමයි ඔය අක්කන සූත්‍රයේ තියෙන්නේ අර මිත්‍යා දෘෂ්ටිකයන්ගේ විපරීත දර්ශනයක් තියෙන පුද්ගලයන්ට එලොවක් නැත මෙලොවක් නැත ඒ දෙකම ගැන විශ්වාසයක් නැහැ. දැන් ඔය දේශපාලකයෝ මේ මතු අනාගතයේ ලෝකයක් බලාපොරොත්තු වෙනවා නම් හොඳ යහපත් තැනක් ඔය දේශපාලන වැඩ කරන්නේ නැහැ. ඔයගේ වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ අර හදා ගන්නවා ලෝකයක්. ඒක ඒ පුද්ගලයා හදාගත්ත ලෝකේ ඒගොල්ලෝ එයාට විශ්වාසයක් නැහැ. ඒවට විපරීත දර්ශනයක් තියෙනවා. ඒක තමයි කිව්වේ පරංකටං සොයංකටං කියලා කිව්වා. පරලෝක කියලාත් කිව්වා. එලොවක් නැත මෙලොවක් නැත කියලාත් කිව්වා. තේරුණා ආරියහස්සුන් වහන්ස. යම් කිසි කෙනෙක් බුද්ධ ශක්තියට අනුගත වුණාට පසු තමන්ට වෙනසක් වගේ නොදැනුනොත් නැවත වතාවක් එහෙනම් වෙලා තියෙන්නේ සද්දා ඉන්දිය මතු වෙලා නැහැ. දැන් බෝධීන් වහන්සේ ගාවට ගිය හැටියේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න නම් කාටද? දැන් 95 ඡේදයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කිව්වා මනෝභාවනියේ පරිපාසණං කියලා. මේ මාගදී භාෂාවෙන් පැහැදිලිව බුදුහාමුදුරුවෝ කියලා තිනවා මේ මනෝභාවනිය කියන්නේ සද්දා ඉන්දිය මතු වෙන්න ඕන. දහම් මැස පෑදෙන්න ඕන. සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන. සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේජනියානං කියලා පැහැදිලිව කියලා තියෙනවා. නැවත වතාවක් යන්න ඉස්සෙල්ලා නැවත හේතුඵල ධර්මයට ණය විනයට බහා ගලපා තමන්ගේ හිතට එන අරමුණු සමුදය නිරෝධ කරන්න පුළුවන්. සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකියි කියන ධර්මතාවයේ තේරුම් ගන්න ඕන. අන්නේ තේරුම් අරගත්තට පස්සේ පුද්ගලයා සද්දින්දේ මතු සද්දස්ස කුල පුත්තස වෙනවා. සද්ද වස්සානි වෙනවා. සද්දෝ හෝති වෙනවා. අන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. බුද්ධ ශක්තියට අනුගත වූ බව තමන්ටම යථාපරිදි තේරුම් ගන්නවා. තේරුම් යනවා. එහිමයි අරිහතුන්. අරිහතුන් වහන්සේ බුද්ධ පූජාව තැබීමේදී හැමදාම තැබිය යුතු වේලාවක් තියෙනවද? එහෙම එකක් නැහැ. ඉතින් බුද්ධ පූජාව සාමාන්‍යයෙන් දවල් දාන දෙන්නේ ඉස්සෙල්ලා උදේ දවල් 12න් ඉස්සෙල්ලා තියන්න ඕන. උදේ දාන්නම් උදේ ඉතින් තමන් ආහාර බලනන් ඉස්සෙල්ලා තියන්න පුළුවන්. උදේ හැමාරාතට විතර. ඊට පස්සේ වුණොත් 12න් පස්සේ වුණොත් ඒක ගිලන්පසු පූජාවක් වගේ තමයි තියන්න වෙන්නේ. සුවපත්ේ වාරියතු අවසරය අරියන් තුන් වහන්ස. දැන් මෙතන මහත්තයෙකුත් දැන් ඇහුවා මේ කම්මාවරණ
කම්මාවරණ ගැනීම ඇහුවා. තව තියෙනවනේ විපාකාවරණ කියලාත් මම අහලා තියෙනවා. ඔබ වහන්සේගෙන් අහන්නේ දැන් ඒ වගේ ආවරණයක් අපිට තියෙනවනේ. දැන් යමිතර සමහරෙන් සමහරුන්ට ඇති. මට සමහරලාට නිදිමත එන වෙලාවල් තියෙනවා. සෝතාපන්න ඵලයටපත් උනත් අනාගාමි ඵලයටපත් වෙනකම් කම්මාවරණ විපාකාවරණ නෙය්‍යාවරණ ක්ලේශාවරණ ඔක්කොම තියෙන්න පුළුවන්. ඒවා මිදී නිදහස් වෙන්න ඕන. කොහොමද අපේ ආමිතුරනේ අපි අනුස්සති වැඩිමෙන් ඔය සියලු කම්මාවරණ වලින් කමාකර ගැනීමෙන් පිංගපවරීමෙන් ඔය සතර මේ නෛරන්දිනුවේ මිදී නිදහස් වීම කඩුණු හතරත් සතර අනුස්සති. ඔය දෙක නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් දින හතක් වඩනකොට ඔය සියලු කම්මාවරණ වලින් මිදී නිදහස් වෙනවා. හැබැයි තව එකක් තියෙනවා. බැරි වෙලාවත් ඔබ ගරුක කර්මයක් ආනන්තරිය පාප කර්මයක් බැය කළා ගෙවලා මිදී නිදහස් වෙන්න ඕන කර්මාවරණයක් තියෙනවා නම් ඒක ගෙවන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඒක කමා කරගත්තාම ඒකෙන් මිදී නිදහස් වෙන්නේ නැහැ. බැය කළාම ඒක මිදී නිදහස්. හැබැයි ඒ වුණාට දැන් මුගලන් හාමුදුරුවෝ අතීතයේ කරපු ලොකු කම්මාවරණයක් තිබ්බා. ඒක ආනන්තරිය පාප කර්මයක් තමන්ගේ අම්මව තාත්තව ගහලා මරලා දැන් මුගලන් හාමුදුරුවෝ මේ දැන් මේ බුද්ධ කල්ප 7කට පෙර සිකී වෙස්සබු විපස්සී කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදුහාමුදුරන් 7ක් 7කට පෙර සිකී බුදුහාමුදුරන්ගේ කාලේ මේ බණ අහලා දහම අහලා අවශ්‍ය සියලු දේවල් පින්කම් කරලා පින්පිරූ පුද්ගලයෙක්. නමුත් හේතුවක් නිසා තමන්ගේ භාර්යාවට ගෙන් බේරෙන්න බැරිකමට අම්මා තාත්තව ගහලා මැරුවා. එතෙන්දී අර කරපු සියලු පින්කම් යටපත් වෙලා මේ ආනන්තරිය පාප කර්මය බලවත් වුණා. බුද්ධ කල්ප 7ක් හතර අපායේ ජීවත් වෙන්න උනේ. හැබැයි අර ගෙවලා ඉවර වෙනකොට දැන් ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ එයාගේ ප්‍රාර්ථනාවක් තිබුණා. එහෙම නැත්නම් එයාගේ අදිෂ්ඨානයක් තිබුණා. ප්‍රාර්ථනාවක් නෙමේ. ගෞතම බුදු කෙනෙකුට ලෞත්‍රා බුදු කෙනෙකුට අගසව් වෙනවා. දැන් අර ගෙවලා ඉවර වෙලා ඉවර වුණේ නැහැ තව. ඒකනේ දැන් අපායේ ගිනි ගන්න ගිනි ගත්ත අපායේ තමයි ඉඳලාවේ. ඒකනේ ශරීරයේ නිල් පාට. නමුත් අර කරගත්ත පිනකුත් තිබුණා. ඒක නිසා ඒක මතු වෙලාව ගෙවලා ඉවර නැහැ. දැන් හැබැයි අරහත් ඵලයටපත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ වුණාට අර අම්මව තාත්තව ගහලා මැරුවා වගේ අරහතුන් වහන්සේටත් හොඩු ඇහුවා. හේතුවේ ඵලෙ. ඒකෙන් ඒක වැය කරන්න සිද්ධ වුණා. දැන් මුගලන් හාමුදුරුවෝ අන්තිමට පිරිනිවන් පාන්නේ මැරෙන්නේ හොරු ගහලා. ඒකෙන් මිදෙන්න බෑ. ඒක වැය කිරීමක්. අර හේතුවට ඵලෙ. බුද්ධ කල්ප 7කට පස්සේ පටිසන්ධිය. කවදා හරි කියමු. හැබැයි දැන් ඒ වගේ දේවල් වලට කමා කරගෙන පින් අනුමෝදන් කරලා පරමයිතිය මේ කරුණු හතර කරලා ඒවැම් මිදෙන්න බෑ. ඒව කොහොම හරි හැබැයි අරහත් ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඔබටත් හරියට මේ ධම්මානුධම්ම පටිපදාම අනුස්සති වඩනවා නම් මගඵල ලැබෙන්න ප්‍රමාදයක් නැහැ. හැබැයි අරහත් ත්වයටපත් වුණත් අර කරපු වැය කරන්න ඕන එකක් තියෙනවා නම් අරහතුන් වහන්සේට හරි ගෙවන්න කර්මය ගෙවන්න සිද්ධ වෙනවා. අවසරයි බුදුහාමුදුරන්ටත් ඔය කර්ම ගෙවන්න වුණා. ඒකනේ අර චින්චමානිකාව ඔය තම නොයෙක් අය ඇහිලා නොයෙක් චෝදනා කළේ මාගන්දිය. ඔය මොකද ඔය කරපු කර්ම ඒවා ගෙවන්න ඒවා වැය කරන්න වෙනවා. උද්දච්චයටපත් වුණයි කියලා නැහැ. එහෙම අර හිතනවාද දැන් අපි කොහොමද මේ අනුස්සති වඩන එක කරගෙන යන්නේ? ඒක තමයි මේ දවස් හතේ අපි කියන්නේ දැන් තාම ආරම්භය. හවස මහා සතරහටිපට්ඨාන සූත්‍රයේ ඉඳන් අපි මේ අනුස්සති වඩන හැටි කියා දෙනවා. තව ඉස්සරහට හැම සූත්‍රයකම හැම දේශනාවකම මේ තියෙන්නේ අනුසය අස් කරන්නට උපකාර වන අනුස්සති වැඩි. මොකක්ද අනුසය? තැම්පැත් වෙච්ච අපි කරපු නෑ. අනුසය
අලුතෙන් වර්තමාන මොහොතේ උපදින ආශය තමයි අනුසය. අනු කියන්නේ අලුතෙන් උපදින දේ. එතකොට මේ අලුතෙන් උපදින අනුසති අනුසය තමයි අනුසති වඩලා න අනුසයටි කරන්න පුළුවන්. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තමයි බුදුහාමුදුරුවෝ කියපු එකම භාවනාව. චතුරාරක්කා සතර කමඨාන අනුසති බා. දැන් මේක තමා ඔබට අපි උගන්වන්නේ කියා දෙන්නේ හරියට ක්‍රමානුකූලව. මේක එක පාඩම අද මේ අනුසති හතර කියලා වැඩක් නැහැ. මේක සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සම්බාසව සංවර පරියාය සූත්‍රය, සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය, මහා සතරාධිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, මේ සූත්‍ර ඔක්කොගෙම ආශ්‍රයෙන් ඔබට මේ සතර කමඨහන් සතර අනුස්සති වැඩිම පිළිබඳව තමයි කියා දෙන්නේ. ඒක බුද්ධාගමේ නෑ. බුද්ධාගමේ ඕ නෑ. බුද්ධාගමේ තියෙන වාඳිනවා, පුදනවා, යදිනවා, ගාථා කියනවා, මල් පූජා කරනවා, පාම් පූජා කරනවා, බුද්ධ පූජා පවත්වනවා, පින්කම් කරනවා, ලන් දෙනවා, සිල් රකින්නවා, සිල් සමාදන් වෙනවා, අනුස්සති නෑ. එහෙම අර වායෝ කසින කසින භාවනා කරනවා. අනුස්සති නෑ. එහෙම මේ අරියතුන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කර අක්කන සූත්‍රය අර කාරණා 8ක් ගැන. දැන් අපි මෙතන ඉන්න දැන් කවුරුවත් මේ කාරණා 8න් අයින් වෙච්ච ඒ කාරණා 8 නැති අය නේද? ඔය කාරණා 8න් ඔබට අයින් වෙන්න පුළුවන්. දැන් ඔය කාරණා 4න් ඔබ අයින් වෙලානේ. ඔබ දැන් නිරේ මිදිලා. තිරචීන භවෙන් මිදිලා. අර මේ භූත පෙරේත භවෙන් මිදිලා. අර අසඤ්ඤ තලයෙන් මිදිලා. දැන් ඔබ manussත් ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා. manussත් ප්‍රතිලාභයේ තියෙන හතරකුත් තියෙනවා. එහෙමයි. තාම ඔබ අර මිත්‍යා දෘෂ්ටියෙන් විපරිණාම විපරීත දර්ශනයෙන් මිදිලා නැහැ. තේරුණාද? අර මේ ඊට පස්සේ තියෙන අර අවිඤ්ඤාතාරේසු මිලක්කේසු භවෙන් මිදිලා නැහැ. එහෙමයි. ඒ වගේම ඔබ මේ ඒවැනුත් මිදී නිදහස් වෙන්න තමයි මේ අනුස්සති උපකාර වෙන්නේ. එහෙමයි. ඉතින් ඒක තමයි අපි මේ ඔබට කන සම්පත්තිය ලබන්න පාරමාර්ගයේ පිළිවෙත් තමයි. ඕවා මේ බුද්ධාගමේ තියෙන බැඳලා පුදලා යදලා සිල් සමාදන් වෙලා පිරිත් කියලා පිරිත් අහලා ඕකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් නම් මිදී නිදහස් වෙන්න ඕන. එහෙමයි. නිදහස් වුණ මිනිහෙක් නැහැ. නැහැ. සිල් රැකලා මිදී නිදහස් වෙලා නිවන් දැක්ක මිනිහෙක් නැහැ. එහෙමයි. තේරුණාද? පින්කම් කළා මිදී නිදහස් වෙච්ච මිනිහෙක් නැහැ කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයේ තියෙනවා. මහා සාරෝපම සූත්‍රයේ තියෙනවා. උපමා උදාහරණ රහිතව තියෙනවා. කන සම්පත්තිය කියන්නේ එතකොට අපි අර සෝතා කන කියන්නේ කැපිය යුතු කැපිය හැකි දේ දැකලා කැපීම. කපන්න ඕන මොනවද? අනුසය. අනුසය. අනුසති වැඩිමෙන් විතරයි අනුසය කපන්න පුළුවන්. මේ මොහොතේ. ඒතර අපි දැන් මේ මොහොතේ නෙමෙයි වර්තමාන මොහොතේ. දැන් වර්තමාන මොහොත කියන එක වේගයෙන් ගලාගෙන යන ගඟක් වගේ ඔබට නවත්තන්න බැරුව යනවා. එහෙමයි. එතකොට මේ දැන් ඔබ උදේ 8ට ඇවිල්ලා ඉඳගත්ත ඔබද ඔතන ඉන්නේ? නෑනේ. දැන් ඔබ විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා දැන් පැය එකහමාරක් දෙකක් ගිහින් දැන් 10ක් පහුවෙලා. එතකොට මේ වර්තමාන මොහොත කියන එක ඔබ උතන ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් වර්තමාන මොහොත ඔබ නොදැනම වේගයෙන් ගලාගෙන යනවා. අතීතයට ගියන්නේ. ඒක වර්තමාන මොහොතේ ඔබේ හිතට එන දේ තමයි ඔබ අනුසති වඩන්න ඕනේ. නැතුව අතීතයට ගියේවට ඔබට අනුසති වඩන්න බෑ. නූපන් අනාගතයේ නූපන් ඒවල් අනුසති වඩන්න බෑ. අනුසතිය වඩන්න පුළුවන් වර්තමාන මොහොතේ ඔබේ ඇහැට කනට නාසයට දිවට කයට මනට රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට අරමුණු වෙන දේවල් පමණයි. එහෙමයි. ඉතින් ඒක නිසා මේ අනුසතිය වඩනවා කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ අතරම තවත් එකක් ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕනේ. දැන් අපි ජීවත් වෙනකොට අපේ ඇහැ තියෙනවා. ඇහෙන් අපි රූප බලනවා. කන තියෙනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසය තියෙනවා, ගඳ සුවඳ එනවා. දිව තියෙනවා, දිවට රස එනවා.
ශරීර කූඩුව තියෙනවා පහස ලැබෙනවා පොට්ටබ්බ. මනස තියෙනවා ධර්ම අරමුණු වෙනවා. මේ අපි එකක් ගම්කෝ ඇහැට දකින්න රූප වලට අනුසති වඩන්න ඕනේ නෑ. තේරුණා? දැන් ඔබ ඔබේ ඇහැ තියෙනවා ඔබ මේ වත්තේ තියෙන පොල් ගස් දකින්නවා. අර යාන වාහන මිනිස්සු පොල් ගස් ගස් ගාගොලන් දකින්නවා. ඒවට එහෙම අනුසති වඩන්න ඕනේ නෑ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබේ ඇහැට දකින්න රූප එකකටවත් ඔබ අනුසති වඩන්න ඕනේ. හැබැයි ඔය ඇහෙන් දකින්න එක රූපයක් ඔබ ඒ රූපයක් සංකාරයක් වෙන්න එනවනම් හිත නෑ හිත කිලුටු වෙන්න එනවනම් සංකාරයක් කියන්නේ අර ඒකක්. දැන් මේක අපි හිතමුකෝ දැන් ඔන්න මේ වත්තේ පොල් ගස් තියෙනවා. දැන් මේ පොල් ගස් ඔබ උදේ හවස දකින්නවා ඒවා අව්‍යාකටයි. ඒවට අනුස්සති වඩන්න ඕනේ නෑ. නෑ බාහිර. ඒවට අනුස්සති වඩලා වැඩක් නෑ. මොකද ඒවෙන් ඔබේ හිත පොල් ගස් දැක්කට ඔබේ හිත කිලුටු වෙන්නේ නැහැ පිරිසිදු වෙන්නේ නැහැ. දැන් කවුරු හරි කිව්වොත් හරි ඔබ මේ වත්තේ පොල් වත්තේ ඇවිදගෙන යනකොට හරි ඔබේ ඔය ඇහෙන් දැක්ක එක පොල් ගහක තියෙනවා හොඳට ගෙඩි 25ක් විතර එක වල්ලේ තියෙනවා. හැම වල්ලක්ම මල් පිපිලා වගේ හොඳට පොල් ගහක් දැක්කා. දැක්ක ගමන්ම ඔය අර ඔබ ඇහෙන් දැක්ක රූපේට ඔබ සංචේතනා පවත්වනවා. සම්පස්ස වෙනවා. සංකාර කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ පොල් ගහක් මගේ වත්තේත් හදාගන්න පුළුවන්. මගේ වත්තේ මේ වගේ පොල් ගහක් තියෙනවනම් මට මාසෙම ගන්න පොල් ඇති. මේ වගේ මේ පොල් ගහක් හදාගන්න මොන වගේ පැලයක්ද ගන්න ඕනේ? කොහෙන්ද ගන්න ඕනේ? මොන පෝරද දාන්න ඕනේ? සංචේතන දහසක් සිටුවිලි ඔබ අර පොල් ගහ දැක්ක හැටියේ මටත් මේ වගේ පොල් ගහක් හදාගන්න ඕනේ කියලා තණ්හාවක් ඇති වෙනවා. අන්න අර අව්‍යාකට සිට සංකාර සිට බවට පත් වෙනවා. මෙන්න මේ සංකාර සිට ක්‍රියා සිටක් බවට පත් කරන්න අර සතර අනුස්සති වඩන්න ඕන. එතකොට දැන් ඔබ ඔබේ ඇහැට දවසේ පැය 24ක් තුල, කනට දවසේ පැය 24ක් තුල, නාසයට දිවට කයට මන්නට හයටම අරමුණු වන සියලු අව්‍යාකට සිත්වලට අනුස්සති වඩන්න ඕනේ නැහැ. අනුස්සති වැඩි යුත්තේ සංකාර සිතක් කොයි මොහොතේ හෝ කොයි වෙලාවෙ හෝ ඔබේ හිතට මතුවෙනවා නම් පමණයි. දැන් පැහැදිලිද කාටත්? එහෙමයි. එතකොට මේ අනුස්සති වඩනවායි කිව්වට දැන් උදේට මෙත්තා අනුස්සතිය හෝ අසුභ අනුස්සතිය වැඩුවට වැඩක් වැඩන්නේ ඒ මොහොතේ. ඒ මොහොතේ තරහක් ආවෙ නැහැ. තේරුණාද? එතකොට දවසේ පැය 24 තුල කොයි වෙලාවෙ හෝ අර අව්‍යාකට සිතක් ඇහැට ගන්නට නාසයට දිවට කයට මනට හයට අරමුණු වූ සංකාර සිතක් බවට පත්වෙනවා නම් සබ්බේ සංකාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ සමග්ගෝ විසුද්ධිය. එතකොට අනුස්සති වඩන්න ඕන සංකාර සිතක් පහළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න මොහොතේ. එහෙමයි. නැතුව අනික් වෙලාවට අනුස්සති වඩලා වැඩක් නැහැ. තේරුණාද? එහෙමයි. මෙත්තා අනුස්සති, අසුභ අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති, වචනහර අතර ඉගෙන ගන්න දැනගන්න ඉතින් මේවා කටපාඩම් කරගත්තට කමන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා දැනගන්න ඕන මේ ඇහැට ගන්න නාසයට දිවට කයට මනට හයට දවසකට අපි හිතමුකෝ අරමුණු 100ක් එනවා කියලා. එහෙමයි. ඒ 100න් 99ක්ම අව්‍යාකටයි. නිවනට බාධකුත් නැහැ, උපකාරයකුත් නැහැ. හැබැයි එක් දවසකට තුළ එක සංකාර සිතක් ආවොත් විඥාණයට ආහාර තියෙනවා, නිවන වැහිලා යනවා. අන්නේ එක සංකාර සිත අනුසති වඩලා ක්‍රියාශීලී බවට පත් කරගන්න. එහෙම. එතකොට මේක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. මේක යනකොට, එනකොට, කනකොට, බොනකොට, නානකොට වැසිකිළියදි වෙන්නත් පුළුවන්. පාරේ වාහනයක් ගලවගෙන යනකොටත් වෙන්න පුළුවන් මේ හිතේ අර සංකාර සිතක්.
වත්ත ඇවිදගෙන යනකොට ගච්ඡන්නවා තිතවා සයනවා නිසින්නවා. ඇවිදගෙන යනකොට සක්මන් කරනකොට හිනගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඕන වෙලාවක වෙන්න පුළුවන්. සම්පජඤ්ඤ පබ්බේ තියෙනවා. කනකොට මොනකොට නානකොට ඇසිකිලි කැසිකිලි යනකොට ඕන මොහොතක වෙන්න පුළුවන්. ඒ මොහොතේ සංකාරී සිත් තේරුම් අරගෙන ක්‍රියාසිතක් බවට පත් කරගන්න අනුස්සති වඩන්න ඕනේ. එහෙමයි අපේ යම්. නැතුව මේ උදේට හවසට සංකාරී සිත් වැඩි වෙයි කියලා මේ අනුස්සති වැඩි වෙයි කියලා හරියන්නේ නැහැ. එතකොට මේ තව හුඟක් දේවල් තියෙනවා මේ අනුස්සති ගැන කියන්න. එකින් එක කොණින් කොන කොණින් කොන මේක තේරුම් ගන්න ඕනේ. එහෙමයි අවසරයි අරිනුත් වහන්ස. දැන් ඊයේ හන්දෑවේ දේශනාවකදී අනිත් ස්වාමීන් වහන්සේ දේශනාදී කිව්ස අනිච්ච දුක්ඛ අනාත්ත ඒක වඩන්න ඕන හැම විතරම. ඒක මරණ අනුස්සතිය. අනිච්ච දුක්ඛ අනාත්ත. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එහෙම නැත්නම් වචන තුනක් හැටියට අනිච්ච දුක්ඛ අනාත්ත. එහෙමයි අපි යන්නේ. වඩනකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බවටපත් වෙනවා. එහෙමයි. වඩනකොට අර සංකාරයෙන් මිදී නිදහස් වෙන්න මේක නිච්චසේ ගන්නෑ අනිච්චං. මේක සුඛසේ ගන්නෑ දුක්ඛං. මේක මමත්වයෙන් අත්තසේ ගන්නෑ විපරිණාම ධම්මං. එතකොට ඒක නිච්ච සුඛාර්ථ මරා දානවා. ඔව්. මේ නිත්‍ය සුඛාර්ථ තියෙනමන් තමයි තණ්හාවෙන් උපාදානය කරගන්නේ. එහෙමයි. නිත්‍යසේ සුඛසේ අත්තසේ තමයි ඔබ අසුතත් පුතක් ජන පුද්ගලයෝ ප්‍රිය මනාප සියලු දේ ගන්න. ඔව් එහෙමයි. දැන් ඔබට මොනවා හරි ලාභයට වාසියට යහපතට ඔබේ ඇහැකනාසය දිවකය මන පිනවන්න ඔබේ දරුවන්ට හෝ වත්කමට ඉදිරියට භාවිතා කරන යමක් ඔබට හම්බුණා නම් ඒක ඔබ නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තොත් ඔබ උපාදානය කරගන්නවා තණ්හාවෙන්. එහෙමයි. එතකොට සංකාරයක් කරන්නේ ඇති වෙනවා. ඇති වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වැඩිය යුත්තේ යමක් නිච්චසේ සුඛසේ අත්තසේ හිතට අරමුණු වුණාම. හැමතිස්සෙම නෙවෙයි ඒක වැඩ. හැමතිස්සෙම නෙවෙයි. හැමතිස්සෙම මේ වඩන්න ඕනේ නැහැ. එහෙමයි. මේ ප්‍රිය මනාපදේ නිච්චසේ සුඛසේ අත්තසේ එන්නත් පුළුවන්. එහෙමයි. තරහකාරයෙක් අප්‍රිය අමනාප අමීරිඩයක් නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙන්නත් පුළුවන්. දෙවෙනි වෙසේ. ඒත් කරන්න ඕන. මෝහය නිසා අවිද්‍යාව නිසා යමක් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නත් පුළුවන්. ඒ වෙලාවටත් අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම මෙනෙහි කළා ඒකෙ මිදෙන්න ඕන. එහෙමයි. තෙරුවන් සරණයි පුරාස. අවසරයි අරිහතුන් වහන්ස. ලෝභ ද්වේෂ මෝහ අලෝභ අදේශ අමෝහ ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කියන මේ කොටස් නමේ අලෝභ අදේශ අමෝහ කියන කොටස යම් පැහැදිලි කිරීමක් කර දෙනවා නම් හොඳයි උදාහරණ සහිතව. ඔව් දැන් මේ ලෝභ දේශ මෝහ කියන්නේ මොකද්ද? ප්‍රිය දේට ඇලීම ලෝභ. අප්‍රිය දේට ගැටීම ද්වේෂ. ප්‍රිය අප්‍රිය අතර මැනීම මෝහ. ඒව නිසා දැන් ප්‍රිය දේට ඇලීම නිසා තණ්හාවෙන් ප්‍රිය දේ අල්ලගන්නවා. අප්‍රිය දේට ගැටීම නිසා දෙවෙනි වේසෙන් ඒ අප්‍රිය දේත් එක්ක තරහක් ගැටීමක් පටිගයක් ඇති වෙනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා එක්ක ඇලීම හෝ ගැටීම හෝ දෙකින් එකක් හෝ දෙකම හෝ වෙනවා. එතකොට ලෝභ දේශ මෝහ කියන්නේ කළු ධර්ම, කිලුටු ධර්ම, නිවන වහන ධර්ම මලකඩ එකතු වෙන ධර්ම. රාගමල, දේශමල, මෝහමල අලුතෙන් එකතු වෙනවා අනුසය හැටියට. ප්‍රිය දේට ඇලීම නිසා තණ්හා අනුසය හැටියට රාගමල, අප්‍රිය දේට ගැටීම නිසා ද්වේෂමල හැටියට පටිගය, අවිද්‍යා මල හැටියට මෝහය එකතු වෙනවා. ලෝභ දේශ මෝහ. දැන් අපි මේ ලෝභයේ දේශයේ මෝහයේ උපදින තැනදිම ඒක අත්හැරියොත් අත්හැරිනකොට ලෝභ අලෝභ බවට පත් වෙනවා. ද්වේෂ අද්වේෂ බවට පත් වෙනවා. මෝහ අමෝහ බවට. හැබැයි දැන් මේ උපදින ලෝභය අත්හරිනවා අලෝභ අද්වේෂ අමෝහ. හැබැයි උපදින එක නැවතිලා නැහැ. දැන් උපදින එක නවත්තන්න නම් මුල කපන්න ඕන. ලෝක මුල
අර රාගක්ඛයෝ නිබ්බාන, දේසක්ඛයෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිබ්බාන. එතකොට මේ මුල කපන එක තමයි අනුසතිය වැඩිමින් කරන්නේ. අත්තරීම හොඳයි යහපත්, ඒක අත්තරීම හොඳයි. හැබැයි උපදින එක රාගයේ දේසයේ මෝහේ තාමත් උපදිනවා. මේ උපදින එක කපන්න නම් රාගක්ඛයේ දේසක්ඛයේ මෝහක්ඛයේ මේ තුනම උපකාර වෙනවා. තුනම දැනගන්න ඕන ති හේතුක පටිසන්ධියක් ලබන්න ඕන. දැන් තේරුණා? එහෙමයි තේරුණා. අවසරයි. අවසරයි අරියතුන් වහන්ස, මට දැනගන්න ඕනි දැන් කල්යාණ මිත්‍රයාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරද්දී දැන් අපි අද අන්තර්ජාලය පහසුකම් තියෙන නිසා ඕනම ධර්ම දේශනාවක් අපිට අන්තර්ජාලයෙන් අහන්න පුළුවන්. එතකොට පරතෝගස ප්‍රත්‍ය ලබන්න නම් අභිමුඛව පරතෝගෝෂික ප්‍රත්‍ය ලබන්න නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. විශේෂයෙන්ම බොහෝ සූත්‍ර ධර්ම වලත් කියලා තියෙනවා. පස්සලිව පිටකෝපදේශයේ කියන පොතේ පැහැදිලිව තියෙනවා මේ පරතෝගෝෂික පත්‍රය ලබන්න ඕන අභිමුඛව දහම අහලා. ඔව් අරේතුන් වහන්සේ, එතකොට අභිමුඛව එක ධර්ම දේශනාවක් අහලා අනිත් එක අර විදියට අහගන්න පුළුවන්ද? නැත්නම් සියලුම ධර්ම කාරණා අභිමුඛව අහන්න ඕනේ? අභිමුඛව ධර්ම දේශනා එකක් හෝ ඊට වැඩි ගාණක් හෝ මේ දවස් 7 ඇතුළත ධර්ම දේශනා අහලා ඔබේ සද්ධා ඉන්ද්‍රිය මතු කරගත්තොත් හේතුඵල ධහමට නාය විනයට බහගලපා සතිමා විනය ලෝකයේ කියන තත්වයට ඔබපත් වුණොත් ඔබේ සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා. ධම්ම චක්කුන් උදපාද. අන්න ඊට පස්සේ ඔබට අන්තර්ජාලයෙන් මේක අහලා ඒ දැනුම දැක්මක් බවට පත් කරගන්න පුළුවන්. නැතුව දැන් අපි හිතමුකෝ මේක අන්තර්ජාලයෙන් අහනවා. ධර්ම දේශනා 100ක් අන්තර්ජාලයෙන් අහනවා. හැබැයි ඒක දැනුම, ඒක ඥානතු. පස්සතෝ එතන නෑ. පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට අර පරතෝගෝෂික පත්තලා ලැබලා සද්ධා ඉන්ද්‍රිය මතු වෙලා නෑ තව. දැනුමක් ලැබුවා. දැක්මක් නෑ. නමුත් දැනුම දැන් මේ භාවනා වැඩසටහනට හරි පොය දවසක ධර්ම දේශනාවට හරි ඇහිලා අභිමුඛව මේ දහම් අහලා හේතුඵල ධහමට නයවිනියට බහා ගලපා බලන්න තේරුම් ගත්තොත් අන්නේ පුද්ගලයා සද්ධා ඉන්ද්‍රිය මතු වූ පුද්ගලයා. ඒ පුද්ගලයාට ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් හෝ රේඩියෝ එකකින් හෝ රූපවාහිනියකින් හෝ ඉන්ටර්නෙට් එකකින් හෝ සීඩී එකකින් හෝ ඕනෑකින් අහලා මේ ධර්ම දැනුම ලබාගෙන මගපල් ලබනකයි යන්නත් පුළුවන්. දීර්ඝායු වේවාස. අවසරය රහතුන් වහන්ස, දැන් අපි උපාදාන ලෝකයක්නේ අපි පරිහරණය කරන්නේ. ඔව්. එතකොට ඒ අපි උපාදාන කරගත්තු ලෝකය ඇතුලේ ප්‍රබල උපාදාන කරගත්ත උපාදානයක් තියෙනවා. මොකද්ද? සත්පුද්ගලයක සම්බන්ධයෙන් නෑ. මොකද්ද? දැන් උපාදානය කරගන්න පුළුවන් කොටස් පහක් බුදුහාමුදුරුව කිව්වා. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය, පංච උපාදානස්කන්ධය. ඔය පහට අහුවෙන්නේ නැති දෙයක් මේ පැවැත්ම තුල නැහැ. එතකොට මේ සියලු අසුතවත් පුතග්ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධයම තමයි රූප කොටස වෙනම, නාම කොටස වෙනම. නාම රූප තමයි උපාදානය කරගන්නේ. මේ නාම රූප වෙනම බෙදලා බලන්න පුළුවන් නම් බණහලයි ඒක කරගන්න පුළුවන්. නාම රූප උපාදානයේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එකක් ලැබෙනවා. අන්න එතෙන්දී මේ මගපල ලබන්න සද්ධා ඉන්ද්‍රිය මතු වෙන්න, අර මන ඉන්ද්‍රිය පිරිසිදු වෙන්න බොහෝ දුරට උපකාර වෙනවා. එතකොට අරියතුන් වහන්සේ දැන් ඒ අර බාහිරක් සම්බන්ධ වෙන්නේ මේක සම්පූර්ණයෙන්ම මනසෙම සිද්ධ වෙන කතාවක් තමයි තියෙන්නේ පැහැදිලිව. නෑ නෑ නෑ. බාහිර ලෝකෙමයි දැන් චක්කුංච පටිච්ච රූපේච බාහිර රූපේ ඇතුළ අධ්‍යාත්මික ඇහැ සෝතංච පටිච්ච සද්දං බාහිර සද්දේ තමන්ගේ කන, බාහිර ගඳ සුවඳ තමන්ගේ නාහි, බාහිර රස තමන්ගේ දිව, බාහිර පහස තමන්ගේ ශරීර කූඩුවේ කාය, බාහිර ධර්ම තමන්ගේ මන,
බාහිර ලෝකයක් තියෙනවා. බාහිර ලෝකයක් තියෙනවා. උපාදානයේ සිද්ධ වෙන්නේ මනසේ තියෙනවා. උපාදානයේ සිද්ධ වෙන්නේ තමන්ගේ ගාව. එතකොට දැන් අනුස්සති වඩන අරහතුන් වහන්සේගේ මගපල් ලැබූ අරහතුන් වහන්සේත් මේ ඇහැකනනාසේ දිව තියෙනවා. බාහිර රූපේ, ශබ්දේ, ගන්ධ, සුවඳ, රස, පහස ධම්මේ දකින්නවා. හැබැයි මොකද්ද නැවැත්තුවේ? උපාදානයක් නැහැ. පරිහරණය කරනවා උපාදානයෙන් තොරව. කනවා, බොනවා, යනවා, එනවා, දකිනවා, බලනවා, ඔක්කොම කරනවා. හැබැයි උපාදානයක් නැහැ. පංචස්කන්ධයම පරිහරණය කරනවා උපාදානයෙන් තොරව. පෘථග්ජන පුද්ගලයා පංචස්කන්ධයම පරිහරණය කරන්නේ උපාදානයෙන් යුතුව. ඔන්න වෙනස. එහෙම එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි, එහෙම උපාදාන කරගෙන තියෙන පංචස්කන්ධය මේ අයින් කරන්න ඕන, උපාදානේ අයින් කරන්න ඕන වෙන්නේ තමන්ගේ ගාව තියෙන අර කැට කිලුටු වැරදි අදහස් විතරයි. ඔව්, ඒ රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති හිත ඇතුළේ ගති තුන තමන් අනුස්සති වඩලා අසුභානුස්සතිය වඩලා මේකේ සුන්දර බව, සුභ බව අයින් කරන්න ඕන. ඒ කියන්නේ අරිහතුන් වහන්සේ එතකොට දැන් එතන මේ රූප, වේදනා, සංඤ්ඤා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය ගලවලා අයින් කරන කතාවක් නෙවෙයි. ගති දැන් මේක අපි හිතමුකෝ, උදාහරණයක් ගමුකෝ. ඔබ හොඳ ලස්සන පංචකල්යාණියක් වගේ ලස්සන ගෑනු ළමයෙකු දැක්කා. ඔය ගෑනු ළමයාගේ දැන් අපි අසුභානුස්සතිය වඩනවා කියන්නේ ඔය ගෑනු ළමයා වයින් කරනවා, හරි ගෑනු ළමයාගේ ඔය පිරිසිදු බව රූපය අයින් කරන එක නෙමෙයි. එහෙනම් මොකද්ද? මේ ගෑනු ළමයාගේ මේ පංචකල්යාණිය වගේ ලස්සන ළමයාගේ මේ තියෙන්නේ බෙදලා බලලා මේ තියෙන්නේ කෙස් ගොඩක්, කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සන්, නහරු, මේ තියෙන්නේ කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නිය ගොඩක්, දත් ගොඩක්, මේවා. මේ එකක් හරි දැන් අර පංචකල්යාණියක් වගේ ඉන්න ලෑනු ළමයා ඒකකයක් පුද්ගලයෙක් සත්වයෙක් හැටියට තමයි ඔබට මේ උපාදානයට පංචසුක්ඛන්ද උපාදානයට දැන් මේක බෙදලා බලනකොට ඔය පංචකල්යාණිය වගේ ලස්සන ගෑනු ළමයාගේ කෙස් ගහක්, කෙල පොඩ්ඩක්, සෙම් තොටුව ගොඩක්, නිය පොතු කොටක් ඔබේ බත්පිඟානට આવොත් ඒකත් සුචිද අසුචිද? අසුචිනේ. අන්න අසුභානුස්සතිය වඩන හැටි. එතකොට මේ අර ඒකකයක් පුද්ගලයෙක් හැටියට පංචස්කන්ධය අර පංචකල්යාණියේ තියෙන තාක්කල් බෙදලා බලන්න බැරි තාක්කල්, නාම රූප හැටියට වෙන් කළ බලන්න බැරි තාක්කල්, කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ හැටියට අර අසුචිනෝ පච්චවෙක්කති බලන්න බැරි තාක්කල් අර පංචකල්යාණිය හොඳයි, ලස්සනයි, ප්‍රියයි, මනයි, තමන්ට මගේ වසඟයට, අයිතියට, පාලනයට ගන්න ඕන කියලා තණ්හාවක් ඇති වෙනවා. නමුත් දැන් මේ බෙදලා බලනකොට මේ පංචකල්යාණිය ගාව තියෙන්නේ මේ කෙස් ගොඩක්, ලොම් ගොඩක්, මේ කොටස් කුණප කොටස් 32ක්. මේ 32 දැක්කහම අසුචිනෝ පච්චවෙක්කති. සුචි නෑ. එහෙම හරි හිතුණාසෙ. එතකොට අපිට පැහැදිලිවම මේ අපේ හිතේ තියෙන උපාදානය අයින් කරගත්තට පස්සේ ඒ සත්පුද්ගලයන් එක්කන් අපිට කටයුතු කරන්න බොහොම සත්පුද්ගල සංකල්පේ ඉවත් වෙලා ඊට පස්සේ තියෙන්නේ මේ ඔය ද්‍රව්‍ය වස්තු සංකල්පය. ඔව්, ඒ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තුන් එක අපිට ජීවත් වෙන්න පරිහරණය කරන්න පුළුවන් නේද? පුළුවන්. හරි හසුනහ, තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපේ මට පෙනිච්ච දෙයක් තමයි හිත ඇතුලෙන් මේ අපි කෙනෙක් කියන මේ හදවත පැත්තෙන් කොච්චරවත් මේ කෙනෙක් කතා කර කර හැම වෙලාවකම තනියෙන් ඉන්න වෙලාවවල කියවන ස්වභාවයක් තියෙනවා. ඒ ඔබේම විඥාණය ඔබටම නොදැන ඔබ හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා ඔබේම විඥාණය ක්‍රියාත්මක වූ අවස්ථාව. එමෙව තියෙනවා. එහෙම. එමෙව තියෙනවා. හැබැයි ඒවා අපි බලන්න ඕන. ඒ වගේ අවස්ථාවල අපි ඒක අර ඇතුළාන්තයේ විඥාණය මේ වගේ ක්‍රියාත්මක කළාට ඒක නිසා අපේ අකුසලයේ වඩා වර්ධනය වෙනවනම් වහා මේක අයින් කරන්න ඕන. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම නිබ්බිදාය විරාග. ඒක නිසා කුසලයේ වඩා වර්ධනය වෙනවනම් ඒක යහපත් නම් ඒක භාවිතයට ගන්න ඕන. ඒක හෙට උදේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ අපි ඔබට පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කරනවා කියන්නේ. එහෙම එතකොට දැන් ඒක අපි කොහොමද හඳුනගන්නේ? මෙයා විඥානේ, ඒතර විඥාන 3 දිනක් විතර ඉන්නව නේද? අවස්ථා 3ක් වාගේ වැඩ කරනව නේද? ඒ කියන්නේ ප්‍රඥාව විඥානේ කියන එක මහා අමුතුම දෙයක්. එහෙමයි. බුදුහාමුදුරුවොත් මේ විඥාණය කියපු වචන ටිකක් තියෙනවා.
විඤ්ඤාණං අනිදස්සනං. නිදර්ශනයකින් පෙන්වන්න බෑ. නිදර්ශනං අනිදස්සනං. විඤ්ඤාණං අනිදස්සනං දුරං ගමං ඒකතරං. තනියම යන්නේ. දුර ගමන් යනවා. දැන් ඔබ මෙතන ඉන්න මේ ඔබ අපි හිතමුකෝ ඔබ ගෙදර තියෙන කිලෝමීටර් ගානක් එහා තමයි පිටරට ඉන්න ඇත් ඉන්නවා. ඒ අයට තමන්ගේ විඤ්ඤාණය දැන් මේ මොහොතේ දුර ගමන් යවන්න පුළුවන්. මේ ගුහා සයම් ඇහැකන නාසය දිවකය මන හය තමන් ගුහා සය. අසසරීරං ගුහා සයම් අසසරීරං. අර ආපෝතේජෝ ආයෝ පටවී තමා ශරීරම්. එහෙම කොටසක් නෑ. අසසරීරං නාම කොටස විතරයි තියෙන්නේ. ඒක නිසා මේ බුදුහාමුදුරුවොත් මේ ත්‍රිපිටක ධර්මයේ විඤ්ඤාණය විඤ්ඤාණං අනිදස්සනං දුරං ගමං ඒකතරං ගුහාසයං අසසරීරං හැටියට මේ වගේ එක සූත්‍රයක විග්‍රහ කරලා තියෙනවා. තවත් සූත්‍රවල විඤ්ඤාණය විග්‍රහ කරලා තියෙනවා නොඑක් සූත්‍රවල. හොඳයි දීර්ඝායස වේවා. ඔබ සියලුම දෙනාගේ මගඵල ලබනකම් විඤ්ඤාණය ක්‍රියාත්මක වෙනවා. මගඵල ලැබූ ගමන් විඥානය පිරිසිදු වෙනවා. ඥානං උදපාදි වෙනවා. මගඵල ලැබූ ගමන් පඤ්ඤා උදපාදි වෙනවා. ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. පඤ්ඤා පනාය. මගඵල ලැබූ ගමන් විද්‍යා උදපාදි වෙනවා. අලෝකෝ උදපාදි වෙනවා. ඒවා උපදවා පහදා ගන්න ඕන. ඒකයි උදපාදි කියන්නේ. නිකම් බෑ. ඉබේම එන්නේ. වැන්දට විදුවට ඇද්දට මහණ වුණාට සිල්යක් කර සිල් සමාදන් වුණාට පින්කම් කළාට පිරිත් කිව්වට ඇහුවට ඔය උදපාදි කියන එක වෙන්නේ නැහැ. උදපාදි වෙන නම් අනුස්සති අනිවාර්යෙන් වඩන්න ඕන. වෙන ක්‍රමයකින් ඔය උදපාදි වෙන්නේ නැහැ. සුපත් වේවා. ධර්මයේ ගුණ ගැන කියනකොට ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසය කල්යාණං සත්‍යං සව්‍යංජනං කේවල පරිපුන්නං කියන කී අදහස හරියටම ඔ මේ කිව්වේ මේ ධර්මයේ ගුණ විතරක් නෙමේ. එහෙමයි. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලු ධර්මයට අදාළ දෙයක්. සාත්තං සව්‍යංජනං. ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං. කල්යාණ කියන්නේ කලු නසන. කෙලෙස් නසන. මොන කෙලෙස්ද? ආදි කල්යාණං. අතීතයේ කරපු කෙලෙස් නසනවා. මජ්ජේ කල්යාණං වා වර්තමාන මොහොතේ කෙලෙස් නසනවා. පරියෝසාන කල්යාණං වා ඉදිරියට අනාගතයට උපදින්නට තියෙන කෙලෙසුත් නසනවා. සාත්‍යං සව්‍යංජනං. මේකේ මේ ව්‍යංජන වශයෙන් අර අකුරු වලින් මේ කියපු දේ අංග සම්පූර්ණයි. සාත්‍යං සව්‍යංජනං. ව්‍යංජනයකට හොඳට ලුණු දාලා ඇඹුල් දාලා රස දාලා වගේ මේක මේ දහමේ හැම රසයක්ම තියෙනවා. කේවල පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියම් පකාසිස්සාමි. කේවල පරිසුද්ධං පරිපුන්නම්. තවත් බුදුවරයෙකුටවත් මීට වඩා දෙයක් කියන්න බෑ. සුපත්තේවරේ. මේක අංග සම්පූර්ණව මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නිවන් මගට උපකාරමන ආකාරය චචක්ක සූත්‍රයේ තව සූත්‍ර ගණනාවකත් මේ විදිහට කියලා තියෙනවා. එක එක සූත්‍රවල මේක තව වෙන වෙන විදිහටත් කියලා තියෙනවා. හොඳයි, තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවසරයි අරහතුන් වහන්සේ, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මට මතක විදිහට සිගාලෝවාද සූත්‍රයේ නේද මේ අපේ උපයස අපයා ගන්න දේ හතර කොටසකට බෙදලා පරිහරණය කරන්න කියලා තියෙන්නේ. එහෙම නැත්නම් තවත් සූත්‍ර දේශනාවක් තියෙනවද ඒක? තව සූත්‍ර ධර්ම ගණනාවක තියෙනවා. එහෙමයි. එක සූත්‍රයක දෙක නෙමේ. දැන් අර පරාභව සූත්‍රයේ තියෙන තව සූත්‍ර අර මොකද්ද හතර කොටසකට බෙදලා ගන්න කිව්වේ? එහෙම ඈ ව්‍යග්ගපද සූත්‍රයේ තියෙනවා. එහෙම සූත්‍ර ගණනාවකම තියෙනවා. මේවා හැබැයි ඔය කියන මේ දැන් ඔය බුද්ධාගමේ හාමුදුරුවෝ කියන විදිහට හතර කොටසක් නෙමේ. ඊට වඩා බොහෝම ගැඹුරු ධර්මයක් මේවා තියෙන්නේ. එහෙමයි. එහෙමයි. බොහොම ගැඹුරු ධහමක් මේවා තියෙන්නේ. ඒව නිකන් අද නිකන් බොහොම සෙල්ලමට සෙල්ලංකාර වගේ පරිවර්තනය කළා.
තව එක ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේ. දැන් අපි දැන් අටමස්ථානය කියලා අනුරාධපුරේ වඳින්නේ වෙනම ටිකක්නේ. ඒක අර මුලින්ම අටමස්ථානයේ වශයෙන් තිබුණේ මොකද්ද? දැන් පිරිත් පොතේ තියෙනවා විහාරාසන කියලා එකක්. මේ විහාරාසනේ තියෙනවා එක එක යුගයන්වල එක එක තැන්වල තිබුණු අටමහස්ථාන. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණු අටමස්ථාන වෙනම පේළියක තියෙනවා. උත්තරාරාමය, කපිලාරාමය, ජේතවනාරාමය, වේළුවනාරාමය, කුසිනාරාමය නුවර මේ විදිහට අටක් තියෙනවා. ඒව බුදුහාමුදුරුවන්ගේ කාලේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න තිබුණු අටමහස්ථාන. ඊට පස්සේ අනුරාධපුරයේ අගනගරයක් හැදුවාම අර අටමස්ථාන අද වගේ වාහන තිබුණ නැහැනේ, පයින් යන්න එපා. දුරයි ඒ ගමන අනුරාධපුරයේ අටමස්ථානයක් හැදුවා. එතකොට අර අටමස්ථානක් තියෙනම මේ අටමස්ථානක් තියෙන සොළොස් මස්ථාන වුණා. එහෙමයි සර්. අනුරාධපුරයේ අටමස්ථාන ඊට පස්සේ පොළොන්නරුවට ආවම ආයි විහාරස්න තියෙන පොළොන්නරුවේ තිබුණ අටමස්ථානයකුත් තිබුණා. ඊට පස්සේ කුරුණෑගලට ආව, දමදෙනියට ආව, යාපහුවට ආව, කෝට්ටට ආව, මහනුවරට ආව, සීතාවකට ආව. මේ හැම තැනකම අටමස්ථාන තියෙනවා විහාරස්නේ. ඒ තැන්වල ඔක්කොම අටමස්ථාන සඳහන් කරලා තියෙනවා. එහෙම. එතකොට අර යතුන් වහන්ස කොට්ටිතාරාමෙත් ඔය අටමස්ථාන වලින් අර පුරාණ අටමස්ථාන වලින් කොට්ටිතාරාමේ. කොට්ටිතාරාමයේ බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණු එකක් නෙමෙයි, ඊට පස්සේ ආපු එකක්. ඔය කොට්ටිත මහා කොට්ටිත කියලා සාමින් වහන්සේ කෙනෙක් හිටියා, අරහතුන් වහන්සේ කෙනෙක්. ඒ අරහතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ නිසා කොට්ටිත ආරාමය වුණා. කෝටියක් ආරාම කියන්නේ තව එකක්. කොට්ටි ආරාම. කොට්ටි ආරාමය. කොට්ටි ආරාමය කියන්නේ කෝටියක් ආරාම. එහෙමයි. දැන් ඔය නැගෙනහිර පළාතේ මුත්තුර් ඉඳලා පොතුවිල් දක්වා මේ බුදුහාමුදුරුවන්ගේ කාලේ කෝටියක් ආරාම තිබුණා. ඒ නිසා කොට්ටි ආරම කෝටියක් ආරාම තිබුණ තැන කොට්ටි ආරම වුණා. ඒ වගේම මේ ස්තූප තිබුණා. ඒ නිසා ස්තූපපුර කියන එක අද තෝප්පූර් වුණා. එහෙමයි. දෙමළ මිනිස්සු දැන් අද කියන්නේ තෝප්පූර්. ඔය සේරුවිල එහෙම තියෙන්නේ, සේරුවිල. ඒ වගේම මේ වෙල්ගම්බේර මේ වගේ උඟක් දේවල් තියෙනවා එතන. එතෙන්ට කියන්නේ තෝප්පූර්. ස්තූපපුර සිංහල භාෂාවේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ස්තූපපුර තෝප්පූර් වුණා. ඒ වගේ දැන් ඔය කදුරුගොඩ යාපනයේ තියෙන කදුරුගොඩ ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙන නමක් තිබුණා. අද ඒක කදුරුගොඩ කරගෙන. ඒ වගේ ඔක්කොම මේ විපරිණාමයට පත් වෙලා මේ නම් ඔක්කොම විකෘති වෙලා වෙනස් කරගෙන තියෙනවා ආගම් වලට ගැළපෙන විදිහට. ඒ බය රහතුන් සබන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේ. හොඳයි, එහෙනම් අපි දැන් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. දැන් ඔබට සුළු විවේකයක් ලැබෙනවා. ඊට පස්සේ බුද්ධ පූජාව පූජා කළා, දවල් දානේ පින් අනුමෝදන් කළා, දානේ දීලා ඊට පස්සේ දවල් එකට විනාඩි පහක් විතර තියා ඔබට මෙතෙන්ට රැස් වෙන්න පුළුවන්. අපේ අරිය විමුක්ති පොඩි හාමුදුරුව දවල් එකට අද ධර්ම දේශනාවක් පවත්වනවා. ඒකටත් කන් දෙන්න, දහම අහගන්න. ඊට පස්සේ හවස ගිලම්පස තියෙනවා. ඔබ සියලු දෙනාට විවේක අවස්ථාවක් ලබා දෙනවා. නැවත හවස තුනමාරට අපි මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ මුල් කොටස දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ හවස ගිලම්පසෙන් පස්සේ රෑ හතට ඊයේ වගේම බෝපිටිය හාමුදුරුව දෙවෙනි ධර්ම දේශනාව කරනවා. කොමත් අද හවසත් දැන් මෙහෙම හොඳට පායලා වුණාට සමහර තුනමාරට හතරමාරට අදත් හෙටත් වැස්සක් වහින්න ඉඩ තියෙනවා. ඒවත් ස්වභාව ධර්මයේ කරුණා කියලා තේරුම් ගන්න ඕන. ඒවට අපි පසුබට වෙන්න ඕනේ. හොඳයි, එහෙනම් අද ඔබට ඒ වගේ ධර්ම දේශනා කීපයක් අහගන්න පුළුවන්. ඒවටත් කන් දීලා ඔබේ ධර්මඥානය, ධර්මාවබෝධය වඩා වර්ධනය කරගන්න
මේ සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න හේතුඵල ධහමට බහාගල්පා කටයුතු කරන්න පුරුදු වෙන්න පුහුණු වෙන්න කියන එක තමයි අපි කියන්නේ. හොඳයි එහෙනම් දැන් අපේ ඔබේ කියාගේ යුතුකම වගේ කීම් ඊට කරන්න ඔබෙන් පින් බලාපොරොත්තු වන බොහෝ පරදත්ත උපජීවීන් ඥාතීන් රසකකා පොඩි කකා ඉන්නවා. ඒ සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කරන්න තුන්සිත පහදාගෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පින් පවරන්න ඒ අයවත් මුදවා නිදහස් කරන චේතනාවෙන් පිරිසිදු හිතවිල්ලක් ඇතුව මේ ගාථාව කියලා පින්. එත්තාවතාචාම් සම්බදම් පුඤ්ඤ සම්පත සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචාම්මි සම්බදම් පුඤ්ඤ සම්පත සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතාචාම්මි සම්බදම් පුඤ්ඤ සම්පත සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතේ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමු තු යාව නිබ්බානපත්ති. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වා, සුවපත් වේවා. ධම්මානුධම්ම පරිපදාවේ ඇසුරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනා වේවා.